දෙවන සරණයි සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි ප්‍රඥානාලිකාවේ මොහොන්දර විනින්ද වැඩසටහනක් ආරම්භ කිරීමට අපි සූදානම් සුපුරුදු පරිදි අපගේ දේශකයන් වහන්සේව පාද නමස්කාරයෙන් පිළිගන්නවා ඒ අපේ කොස්සත්තේ ආර්ය විමල ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අද විශේෂ දවසක් වෙනවා මේ මොහඳුර විනිවිද වැඩසටහනට පසුගිය මාස 4 පුරාම මම හිතන්නේ පැය 8කට අධික කාලයක් මුන්වන්සේ අපිත් සමග මේ මොහඳුර විනිවිද වැඩසටහනේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහනේ විශේෂ කරුණක් මුල් කොටගෙන විශේෂයෙන්ම සමාජයේ සාකච්ඡා නොවන යම් ධර්ම කරුණක් අපිට පහදා දෙන්නට උත්සාහ කරා. නමුත් මම හිතනවා අපි යම්කිසි ආරම්භයක් සමාජයට දුන්නා කියලා සිතන්නේ යමක් මුන්නාන්සේ අපිට හෙළිකල දුන්නා කියලා. එනම් මුන්නාන්සේ මට මතකයි අපගේ ප්‍රථම දේශනේ ඉඳලම නාම රූපය විඥාන නාම රූප කියන මේ නාම රූප පරිච්ඡේදය පිළිබඳ මුන්නාන්සේ විවිධ පැතිකඩවල්ගෙන විවිධ සූත්‍රයන් අලලා අපිට පහදා දෙීමට උත්සාහ කරා. ඒ අවස්ථාවේ සෑම මොහොතකදීම උන්වහන්සේ අපිට හැඟෙව්වා මේ නාම රූප විග්‍රහය තුල තමයි මේ බුදුදහමේ සමස්ත ප්‍රධානම කරුණු ගැබ් වෙලා තියෙන්නේ කියන එක උන්වහන්සේ අපිට යම් පහදා දෙීමක් කළා. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මෙම වැඩසටහන තුලත් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මෙම නාම රූප ක්‍රියාවලිය පිළිබඳ විශේෂයෙන්ම ඔබ වහන්සේ මට මතකයි ගිය වර අපගේ සාකච්ඡාව තුළදී අපිට මේ මහා නිධාන සූත්‍රයේ අලලා යම්කිසි විග්‍රහයක් කරා. ඒ මහා නිධාන සූත්‍රයේම කොටසකින් තවදුරටත් සුළු වේලාවක් අරගෙන අපිට ඒක පහදා දෙමින් ඉන් පසුව ස්වාමීන් වහන්සේ මේ නාම රූප ක්‍රියාවලිය කෙසේද ගැලපෙන්නේ අනිත් ධර්ම පරයයන් හට විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ මේ ආර්ය සත්‍ය හතරට කෙසේද අපි මේ ප්‍රේක්ෂකයා මේක ගලපා ගන්න ඊට පස්සේ කෙසේද ස්වාමීන් වහන්සේ අපිට මේක ආරෂ්ඨාංගික මාර්ගයට සම්මා දිට්ඨියට පත් වෙන්නේ මොන ආකාරයටද මේ නාම රූප ක්‍රියාවලිය ගැලපෙන්නේ ඊට පස්සේ සම්මන්නාස අපිට කෙසේද මේක ත්‍රිලක්ෂණයට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයට ගලපා බලන්නේ කෙසේද මේ නාම රූප ක්‍රියාවලිය එසේනම් මේ පටිච්ච සමුප්පාදයේ වහන්සේ මට මතකයි කිව්වා අවශ්‍යම කරන ගැඹුරුම ස්ථානේ තමයි මේ නාම රූප විඥාන ක්‍රියාව කොටස කියලා කෙසේද මේ පටිච්ච සමුප්පාදයට මේ ගැලපෙන්නේ කියලා උපවංශේ අපගෙන අනුකම්පා කරලා අපිට මේක ක්‍රමානුකූලව විග්‍රහයක් කරනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. තෙරුවන් සරණයි සෑම දිනකටම අපි මේ මොහඳුර විනිවිද සාකච්ඡා වැඩපිළිවෙලේ දිගින් දිගටම වැඩි බරක් දුන්නා මේ නාම රූප සහ විඥාන ක්‍රියාකාරීත්වය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ කරුණු කාරණා හඳුනා ගන්න. ඉතින් මෙතනදී ඔය මහා නිධාන සූත්‍රය වගේ සූත්‍ර කොටසක් සූත්‍රයක් අරගෙන බලපුවාම පැහැදිලිවම පේනවා බුදුරජාණන් වහන්සේ මේ නාම රූප විඥාන සම්බන්ධතාවට තමයි මේ වැඩි බරක් දීලා තියෙන්නේ දේශනාව. ඒකට හේතුව තමයි නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ අපි හැම දිනෙකම ප්‍රත්‍යুৎপন্ন වෙහි අද්දකින් ලබන වෙලාවේ. පේනකොට, ඇහෙනකොට, ආග්‍රහණ දැනෙනකොට, ස්පර්ශ දැනෙනකොට, කල්පනා වෙනකොට මේකට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මෙතන තමයි මේ දුකේ සමුදය කියලා කියන්නේ. මොකද දැන් ඔය ඇතන් සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේ. අසත් රූපයත්
කන ශබ්දයක් නාසයක් ගන්ධයක් කියන ඔය ඉන්ද්‍රිය සම්බන්ධතාවත් එක්ක චක්ක විඥාන දෝත විඥාන ආදී විඥාන පහළ වෙනවා. ඒ පහළ වෙනකොට ඒ විඥාන පච්චය නාම රූපං කියලා ඊළඟට එනවා. එතත් එනවාමයි. නාම රූපච්ඡ සලායතන සලායතන පච්ච පස්සෝ කියලා ඒ විදිහට පටන් ගත්තොත් දැන් මේ අපේ මේ ව්‍යවහාරික එදිනෙදා ජීවිතේ ඒ කියන්නේ මේ සංසාරේ සම්බන්ධතාව පිළිබඳව දකින මට්ටම නෙමෙයි මේ අපි මොහොතේ මොහොතේ ප්‍රත්‍යুৎপন্নේ සලායතනික අද්දකේන් ලැබනකොට මේක ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දොමන සුපායාස කියන ඒවා කරාම ගමන් කරන අර ප්‍රත්‍ය සම්බන්ධතාව සකස් වෙනවා එතකොට මේ මේ මෙතන පැහැදිලිවම පේන දේ තමයි දැන් පස්ස සමුදය සබ්බේ ධම්මා කියන එක අපි මතක් කරලා දුන්නයි සර් ස්පර්ශයෙන් තමයි අපිට ඕනම දෙයක් කියලා අපිට යමක් යමක් කියලා කියන්න පුළුවන් දෙයක් කියලා කියන්න පුළුවන් හැම ස්වභාවයක්ම සමුදය පස්සේම වෙන්නේ ඒ පස්සේ කියන වෙන මොකුත් නෙමෙයි මේ ආයතන හයේ පස්සෙයි එතකොට මේ පස්සේ වෙන්නේ මොකද්ද කියලා දැනගන්න නාමංච රූපංච පටිච්ච පස්සා කියලා තමයි තියෙන්නේ ඉතින් ඒ නිසා අපිට බෑ මේ නාම රූප විඥාන අමතක කරලා දාලා දිරේටයි පටිච්ච සමුප්පාදය ගැනවත් වෙන කිසි දෙයක් ගැනවත් දුකේ සමුදය ගැනවත් මේ චතුරාර්ය සත්‍යය ගැනම කතා කරන්නේ මොකද දැන් දුක පිළිසිඳ දකින්න ඕනේ කියලා කියනකොට පිළිසිඳ දකින්න නම් උඩින් පල්ලෙන් දැකලා බෑ මේකේ සමුදයම දකින්න ඕන මොකද බුදුරජාණන් වහන්සේ උනත් වදාළේ හැම දෙයකදීම සමුදය දකින්න නිරෝධය දකින්න හැම දෙයකම කතා කළා සමුදය නිරෝධ අස්සාද ආදීනව නිසා පංච උපාදානස්කන්ධ ගැන කියනකොට උනත් කතා කළේ ඒ පංච උපා පංච ස්කන්ධයන්ගේ සමුදය දකින්ද නිරෝධය දකින්ද අස්සාදේ දකින්ද ආදීනේ දකින්ද නිස්සරණේ දකින්ද කියලා පස් ආකාරයකින් අවබෝධය වැඩෙන්න දින දෙයක් එහෙම වැඩෙන්න දින ස්වභාවයක් නම් ඒ අවබෝධය අපි එතකොට සමුදය හඳුනගන්න එපා අපිට ලෝකයේම සමුදේ වෙන්නේ විඥානයේ පිළිබිඹුන නාම රූප අද්දකින් ක්‍රමයකට. ඉතින් ඒ නිසා ඔය මේ මහා නිදාන සූත්‍රයේ වගේ සූත්‍ර ගත්තහමත් බුදුරජාණන් වහන්සේ මේ නාම රූප පච්චා පස්සෝ කියලා තමයි එතන කතා කරන්නේ. මොකද මේ සාමාන්‍යයෙන් අපිට හුරු පුරුදු නාම රූප පච්චා සලායතන කියන එකනේ. එතකොට සලායතන මගහැරියයි කියලා එහෙම හිතනවාම හරුට. නමුත් එහෙම වෙන්න හේතුවක් නැහැ. මොකද මේ පස්සේ එන්නේ ආයතන ඔස්සේ පමණයි. ස්වාමීන් වහන්සේ ඒ සූත්‍රේම වහන්සේ කියවා geke එතන සලායතන නැහැ වගේම අවිද්‍යා සංඛාර කියන කොටසත් එතන පෙන්නුම් කරන්නේ. ඔව් එතන පෙන්නුම් කරලා නැහැ. ඒකත් අපි දැනගන්න ඕන මේ ඔතන අවිද්‍යා සංඛාර කියන කොට මේ ඔතන කතා කරලා තියෙන්නේ මේ අපිට ප්‍රත්‍යুৎপন্নෙහි දුකෙහි සමුදය වෙන ආකාරය කතා කරන්නේ. එතකොට අපිට දැන් මේ වෙලාවේ අවිද්‍යාව තියෙනවා. ඒ කියන්නේ මේ නාම රූප ප්‍රතිබිම්බ විඥානයේ පිළිබිඹුන නාම රූප ප්‍රතිබිම්බයි අපි මේ අත්දකින්නේ කියලා දන්නේ නැතිකම අවිද්‍යාවයි. ඈ ඒ හින්දා අපි ඇතිදේ හැටියට සලකාගෙන බාහිර ලෝකයට අපි පෙළඹෙනවා දිනා අද්දක ගන්න. ඉතින් එතකොට ඒකමතු වෙන්නේ තෘෂ්ණාව එතකොට එතකොට අවිද්‍යාවයි සංස්කාරණේ එතකොට ඉස්සේ ගන්න අපි කායිකව පෙළඹෙනවා. අපි කාය සූදානම් කරනකොට කාය සංඛාර කියලා කියනවා. එතන කර්ම කතාව කර්මයේ පිළිබඳ අදහස නෙමෙයි ওই ටිකේ තියෙන්නේ. මුල ආරම්භයේදී තියෙනවා. නමුත් සංඛාරවල කර්මාර්ථයේ තියෙන එක තියෙනවා ඒක නැහැ කියලා කියනවා නෙමෙයි මේ ඊළඟට මේ අපේ විතක්ක ਵਿਚාර පිළියෙල වෙනවා වචනේ මූලික පිළියෙල වීමක් සිද්ධ වෙනවා කාය වාසති කාය සංචේතන හේතු උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං කියලා තියෙනවා ඒකයි කාය ඇති කල්ලි කාය සංචේ කාය පිළිබඳ සංචේතන හේතුෙන් අපි මේ සුව දුක්ම වා ගන්නවා ඒ වගේ වාචා වාපික වේසති වාචී සංචේතන හේතු උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛ
මනේවාසති මනෝ සංචේතන හේතු උපජිතය අජත්තා සුඛ දුක්ඛ. එතකොට ඒකේ චිත්ත සංස්කාරය. ඉතින් ওই ක්‍රියාකාරීත්වය පෙළඹිලා අපි බාහිර ලෝකේ අත්දගෙනකොට තමයි අන්න සංඛාර පච්චා විඥානං වෙන්නේ. මොකද විඥානය නිකම්ම පහළ වෙනව නෙමෙයි. ඔය පෙළට කතා කළාට ඔය සමකාලීන සහජාත සමුදේ ධර්ම පෙළටනේ කතා කරන්න වෙන්නේ වෙන කතා වෙනක විදියක් නෙමෙයි නිසා. එතකොට විඥානය සමුදේ වුණා කියලා කියන්නේ අරමුණයි ආයතන අජ්ජත්ති ආයතනයි බාහිර ආයතනයයි සමුදේ වුණා කියන එක. චක්කු විඥානයක් ඇති වුණා කියලා කියන්නේ සෝත විඥානයක් ඇති වුණා කියලා කියන්නේ. එතකොට ඒ තමයි සමුදේ අවස්ථාව. මේ සමුදේ අවස්ථාව බව අපිට හොඳටම පැහැදිලි වෙන තැන තමයි. ඒ කියන්නේ හොඳට නිකන් ගෙඩි පිටින් කිව්වා වගේ තියෙන තැනක් අපිට හම්බ වෙන්නේ බද්දේක රත්ත සූත්‍රවලදී කච්චායන හඳුරන වහන්සේ දේශනා වහන්සේ දේශනා කරනවා. ඒ භික්ෂුන් වහන්සේලාට මේක තේරෙන්නේ නැති නිසා අහපුවාම යංචාවසෝ චක්කුං ඒච රූපා උභේමේතං පච්චුප්පන්න පච්චුප්පන්නේ චන්ද්‍රාග පටිපත්තං හොති විඥාන. ඔන්න ඔය විදිහට තමයි අනික ඒවා ගැනත් කියන්නේ. එතකොට මේ ප්‍රත්‍යুৎপন্ন කියලා කියන්නේ අතීතයවත් නෙවෙයි අනාගතයවත් නෙවෙයි මේ මොහොතේ කියන එක අපි පැහැදිලිවම දකිට ඕනවා. මෙන්න මේ ආකාරයෙන් සමුදේ වීම නිසා කතා කරනකොට අවිද්‍යා සංඛාරය එතකොට නැතුව නෙමෙයි මේ තියෙනවා. දැන් මෙතන බුදුරජාණන් වහන්සේට වඩාත් වැදගත් උනේ ওই මහානිදාන සූත්‍රයේදී නා විඥාන නාම රූප ගැන කියතා කරන්න. ඒ නිසායි මොකද එතන තමයි ගැඹුරුම තැන කියලා. දැන් අපිට මොකද අපට ඕනම දෙයක් මේ ලෝකේ අපි අත්දකිනකොට ඒ අත්දකින්නේවට අපි නන්දානවානේ. නෝ. එතකොට ඒ නන්දානයකට ඒවට කියනවනේ අපි අදිවචන. අදිවචන කියලා. එහෙම නැත්නම් නිරුත්ති, අඤ්ඤත්ති, අදිවචන කියලා ඒකේ කියනවා. දැන් එතකොට මේ නිරුත්ති, පඤ්ඤත්ති, අදිවචන අපි දාන්නේ අපේ අත්දැකීම. අත්දැකීම් ලෝකෙට. අපේ අත්දැකීම මූල තමයි නාම රූප විඤ්ඤාණ අත්දැකීම. මේක අපිට අමතක කළා. අපිට පටිච්චසමුප්පාදය තේරෙන්නේ නැහැ. අප තුල දුක සමුදේන්නේ කොහොමද කියන එක පැහැදිලිව තේරෙන්නේ නැහැ. දැන් නාම රූප පත්‍ය පස්සෝ කියන එක කතා කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේට දේශනා කරනවා මෙන්න මේ ආකාරයෙන් දැනගන්න. නාම රූප පත්‍ය පස්සෝ කියන එක දැනගන්න ඕන මෙන්න මෙහෙමයි කියලා. දැන් යේහි ආකාරයේහි යේහි ලිංගේහි යේහි නිමිත්තේහි යේහි උද්දේශේහි කියලා කියන්නේ අපිට ඕනම දෙයක් දැන් අපි යමක් දැන් මේ ඉදිරියේ පස තියෙන ඔරලෝසු දකිනකොට ඒක ඔරලෝසු වෙයි කියලා කියන්නේ අපට සලකුණු කොටසක් තියෙනවානේ. කැදෙන. ඈ ඒකට තමයි කියන්නේ ආකාර ලිංග නිමිත්ත උද්දේශ කියලා කියන්නේ. ඕනම දෙයක් වෙනුවෙන් කරලා හඳුනා ගන්න අපිට තියෙන විශේෂ ආකාර ලිංග කියලා කියන්නේ සලකුණු කියලා. ආකාර ලිංග උද්දේශ කියලා කියන්නේ මේ ඔවට කියන මාතෘකා කියලා. නමුත් මේ මාතෘකා කිව්වට කරුණුනේ මෙන්න මේ සාධක තියෙනවා. එතකොට අපිට මේක මේ විදිහින් හඳුනා ගන්න පුළුවන් කියලා ඔන්න අදිවචනයක් එනවා. එතකොට මේ විදිහට අපි බාහිර ලෝකයේ නම් කරගන්න හෝ නම දාන්න හරි අපි අත්දැකීමක් හදා ගන්නකොට ඒකට කියව අදිවචන සංස්පස්සකත්ත කියලා. ඒ අදිවචන සම්පස්සේ හැදෙන්න නම් පටික සම්පස්සයක් වෙන්න ඕනයි කියලා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ කාරණේ මතක් කළා. ඉතින් ඔබ වහන්සේ කියන්න උත්සාහ කරේ අපිට නාම රූප පිළිබඳ අවබෝධයට එන්න නම් අපි මේ ඒක රූපයේ අදිවචන සම්පස්සයත් නාමයේ පටික සම්පස්සය. මොකද නාමයේ කියනකොට නාමයක් මතුවෙන්නේ නැහැ පටික සම්පස්සයක් නැතුව. ඊට පස්සේ රූපේ මතුවෙන්නේ නැහැ අදිවචන සම්පස්සයක් නැතුව. ඉතින් මං හිතන්නේ ඒ මට්ටමේ කතා කරගත්තම ඇති. ඔන්න ඔය ඔතන ඔය කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය මේ සූත්‍රේ මොකෙද්ද මේ මහානිදාන සූත්‍රේ. එහෙමද වදාරලා උන්වහන්සේ සඳහන් කරනවා එතන යම්කිසි විදිහකින් ඔය කියන යම්කිසි යම් සලකුණු ඊළඟට ලිංග නිමිති ආදී දෙයක් නැතුව ඒ ආදීකින් යම්කිසි ප්‍රඥප්තියක් ගෙන මනවනවා නම්
එතකොට එබඳු ඌ මේ මොනවද මේ ආකාර ලිංග නිමිති කරුණු නැතුව හරිද ඒව නැති කල්ලි අදි වචනයක් එන්නේ නැහැ ඒ කියන්නේ වචනයක් දාන්න විදිහක් නැහැ කියලා එතකොට එහෙම නැත්තම් ඒ වගේම පටික සම්ප්‍රසයක් එන්නේ නැහැ ඒ නිසා පුත්‍රජානන් වහන්සේ මේ අදිවචන සම්පස්සේ හා පටිඝ සම්පස්සේ පනවන්න නම් මේ නාම රූප පඤ්ඤාත්තිය තියෙන්න ඕන කියන එක වදාලා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයේ උන් ඕක තමයි හේතුව ඕක තමයි නිදානය මේ මේ පස්සස්ස යදිදන් නාම රූප. ඒස පච්චේ වූ ඒකමයි ප්‍රත්‍ය ස්පර්ශයට මොකද්ද නාම නාම රූප. එතකොට අපි පස්සේ දැනගන්න එපා. නෙමෙයි. දැන් අපේ අපේ ක්‍රියාකාරීත්වය අපේ ස්වභාවය අපිට අපිට බැලූ බැලමට පේන්නේ නැහැ. ඒක අපි සාමාන්‍ය සංජානන මට්ටමින් අපි කියනවා මං ඉන්න මං මෙතන ඉන්නවා දේවල් අතන තියෙනවා මං ඒක දිහා බලන් ඉන්නවා කියලා. නමුත් ඔය සංජානන මට්ටමේ හිඳන ගිඳගෙන කොච්චර ධර්ම විවරණය කළත් කොච්චර අපි හිතුවත් අපේ තුල කුසලය ප්‍රතිපදා මාර්ගයක් වශයෙන් වැඩෙන්න පදනමක් ලගස්සෙන්. ඉතින් ඒ නිසා අපි මොකද කරන්නේ මේ බලන ඇහැ අනිත්‍යයි කියලා මේ ඇහි තියෙන අනිත්‍යතාවන් අපි දකිනවා. කැදින ස්වාමීන් ඈ දැන් මේ ඇහැ පුංචි කාලේ ඉඳන් දැන් මේ වෙනකන් ටික ටික මෝරලා ඇවිදිලා 40 ඇඳිරිය කිට් වෙනකොට කන්නඩි දාලා තව තව ඈතට යනකොට ඇහි මොනවද මේ ඇහි ප්‍රෙෂර් බලනවා සුද තියනවද බලනවා චාර්ජ් දාන්න ඕනද කියලා බලනවා මේ අනිත්‍යතාවකුත් තියෙනවා ඒක ඇත්ත ඒක දැක්කයි කියලා අපිට මොකද බුදුහාඳුරු කෙනෙක් වුණා නෑනේ ඉතින් පැහැදිලි තමයි ඒ කියන්නේ මොකද ඒ පිළිබඳ දන්න අය හොඳට ආක්ෂි වෛද්‍යවරු එහෙම ඉන්නේ ඒවා හොඳට දැනගෙන ඒවායේ පටක ව්‍යුහය ඔක්කොම හොඳට අධ්‍යයනය කරලා තියෙනවා මේක ඇස දැනගත්ත නෙමෙයි ඇස අපි දැනගත්තා වෙන්නේ චක්කු විඤ්ඤාණයක් 15 වීමක් එක්ක ඔන්න රූපයක් නිමිති වුණා ඇස නිමිති ඇස ඇස සමුදේ සමුදේ වුණා ඕක තමයි ආර්ය විනයෙහි සමුදය ව්‍යවහාරික ජීවිතයේ සමතේ වෙන විදිහක්. ඔන්න ඔය යථාර්ථය අපි තියෙන්න බෑ නැත්තම් එහෙම අපි හැමදාම සාමාන්‍ය සංජානන මට්ටමේ විතරක් ධර්මයේ සාකච්ඡා කරනවා 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 කියන තරම් අමුත්තක් වෙන්නේ නැහැ. ඔන්න ඔය තැන අපිට එන්න වෙනවා. ඉතින් ඊළඟට ඔය කියන විදිහට ඒ වගේම තමයි මේ ඔය මේ විඥාන පත්‍ය නාම රූපං කියන කතාව කතා කරන්න ගියාම බුදුහාමුදුරන් වහන්සේ තවත් මේ මේ උපමාවක් එතන යොදලා තියෙනවානේ ඔය මේ මහා නිදාන සූත්‍රයේ විඥාන පත්‍ය නාම රූප නැහැ අපි කියමු දැන් යම් කිසි අපි ඒක සිංහලෙන් ගෙඩින් කියමු එතකොට ලේසි මේ යම් කිසි කෙනෙක් මව් ගැබක පිළිසිඳ ගත්තයි කියන කතාවක් තියෙනවානේ සාමාන්‍ය එහෙම ධර්මතාවක් විශ්වයේ තියෙනවානේ එතකොට ඒ පිළිසිඳ ගැනීම සිද්ධ වෙනවයි කියලා කියන්නේ විඥානයක් විඥාන ඒ කියන්නේ සංසාර සත්වයේගේ විඥාන ශක්තිය ඊළඟ භවයකට නාම රූප අපේක්ෂා කරගෙන ඉන්න ක්ෂණයේ ඊට එයාට නිමිති වෙන මේ නව ගැබක රූප නිමිත්ත අල්ල ගන්නවා එතකොට එහෙම ඒකට තමයි වදන තියෙන්නේ එතකොට ඒ දැන් එතන ඉස්සරලා සකස් වෙනවානේ මූලික වශයෙන් කලලයක් දැන් මේ කලලය වැඩින්නේ විඥානයක් සම්බන්ධ වුණාම සවිඥානක වුණාමයි මේක වැඩින්නේ එතකොට යම් කිසි විදිහකින් එහෙම සවිඥානක වෙලා තිබිලා විඥානයේ අයින් වුණොත් අර කලින්නේ ඔය ඔය මෞකුසේ සිදුවෙන කාර්යයම තව උපමා කරලා බුදුරජාණන් වහන්සේ එතන සඳහන් කරනවා දැන් ඉපදිලා ඉන්නවා මුචි දුවෙක් හරි පුතේ පුතා දුපුවෙත් පුතේ දුවෙක් ඉන්නවා දැන් ඒ අය ජීවත් වෙනකොට ඒ අයගේ අර නාම රූප ක්‍රියාකාරීත්වය විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය තියෙනවා දැන් ඒගොල්ලෝ ඉන්නවා ජීවත් වෙනවා නමුත් යම් විදිහකින් එයා ඒ දරුවෙකුගේ විඥාන ශක්තිය මේ නාම රූප මේ රූප අතහැරියොත් මොකද වෙන්නේ? මෙතන නාම රූප වැඩෙන්නේ නැහැ. එතකොට නාම රූප ප්‍රතිෂ්ඨාව නාම රූපෙහි ප්‍රතිෂ්ඨාවක් විඥාණයට ලැබුනේ නැහැ කියන්නේ ලැබෙන්නේ නැති තැනට ගියා කියන්නේ. එතකොට
ඔන්න ඔය ස්වરૂපය ඒකේ තේරුම නේද එතකොට මේ පටිච්චසමුප්පාදයේ දිස්ත්‍ර කරන මේ මහානිදාන සූත්‍රය ඇත්ත වශයෙන්ම වැඩි නපුරුවක් දක්වලා තියෙනවා මේ නාම රූප විඥාන දෙක කතා කරන්නේ ඊළඟට විඥානයේ සමුදයම තමයි වැඩියෙන් අපි තේරුම් ගන්න ඕනේ මොකද විඥානයේ සමුදයනේ නාම රූපත් එක්ක දැන් විඥාන කියලා අපිට බොහෝ වෙලාවට හිතෙන අපි ළඟ එක හිතක් තියෙනවා ඕකට තමයි විඥාන කියන්නේ කියලානේ සාමාන්‍ය ලෝකයා හිතන්නේ ඉතින් ඕම හිතාගෙන ඉන්න ලෝකෙක අනේ ඉතින් කොච්චර මහන්සි වුණත් අනේ ඉතින් අපි නිවන් දකින්න ඕන කියලා පැතුවත් මුකුත් වෙන්නේ නැහැනේ ඇයි ඉතින් මේකේ මේ මේ හේතුඵල න්‍යාය සමුදේ දකින්න ඕන සමුදේ දැක්කම තමයි මම වෙමි කියන මානය එහෙම සිතින්ට පුළුවන්කම ඉතින් මොකද දැන් අපි හවුරුත් හිතන්නේ කල්ප ගණන් අපි සංසාරේ ආවා කියලා මමම ආවා කියලානේ නමුත් මේ මම මොහොත මොහොතක් පාසා මැවුණා එතකොට මම මොහොත මොහොතක් පාසා මැවුනේ රූපය අල්ලගෙන රූපං උපාදාය අස්මීති යෝතිනෝ අනුපාදාය දැන් අපි මේක සාකච්ඡා කරපු දේවල් යලි සිහිපත් කිරීම හා පෙළගැසීම කැටින් සිහිපත් කරන්න ඉතින් එතකොට මේ මේ ගැන කියන්න තියෙන දුක නෙමේ සමුදේ දැන් ඔය අපි මම හිතන්නේ කලින් අපි සිහිපත් කළා මේ සාකච්ඡාවේදී දැන් චතුරාර්ය සත්‍යත් මෙතෙන්ට සම්බන්ධ වෙනවා අනිත්‍යත් බලන්න එපා අනිත්‍යය කියනකොට රූපම් භික්කවේ අනිච්ඡං කියනකොට චක්කුම් භික්කවේ අනිච්ඡං කියනකොට මේ සමුදේවන ඒකනේ දැන් අතීතං අතීතස්මින් රූපස්මින් අනපෙක්ඛෝ අතීත රූපය දැන් අතීත රූපේ උනේ ඇයි අතීත ඇසයි කියලා කියන්නේ ඇයි දැන් ඊයේ ඇස අපි කියනවා අපි නිදසුනකට ගමු ඊයේ මං මොකක් හරි දැක්කා ඒ ඇස අනිත්‍යයි දැන් මම ආයේ එහෙම දකිනවා නම් දැන්වත් සමුදේවන ඇසෙන් දකින්නේ එතකොට ඔය දැන් කාරණේ නැතුව කොහොමද අපි තේරුම් ගන්න අතීතස්මින් චක්කුස්මින් අනපෙක්ඛෝ කියන එක තේරුම් ගන්න කොහොමද ඊයේ දුටු දේ පිළිබඳ මම මේ වෙලාවේ මනසේ මට මතක් වෙලා එනවා එතකොට දැන් මේ ඊයේ රූපයක් දැක්කේ හැබැයි දැන් මතක් වෙලා එනකොට මනෝවිඤ්ඤාණය පහළ වෙන්නේ දකින්න වෙලාවේ නම් චක්කුවිඤ්ඤාණය පහළ වුණා ඇසත් පහළ වුණා චක්කුවිඤ්ඤාණය පහළ වුණා දැන් පහළ වෙන්නේ මනෝවිඤ්ඤාණය ඒ හින්දා මොකෝ වෙන්නේ මනෝ විඥාණයෙන් ඉතර පහළ වුණාට මදි මේක ආයෙ බලා ගන්න. එතකොට ආයෙ අලුතෙන් සමුදේ. අලුතෙන් සමුදේ. ඒ මොකෝ. ඕකයි මේ යන වැඩේ. එතකොට අතීතස්මෙන් චක්කුස්මෙන් අනුපෙක්කෝ අනාගතං චක්කුන් නාබිනන්දති කියන එක වෙන්න මේ සාහසද ඒ ප්‍රතිපදාව දැනගන්න මේක දැනගන්න බෑනේ. මොකද දැන් අපි මේ සාකච්ඡාවේදී ප්‍රතිපදාවට නැඹුරු කරලා දැන් ඉදිරි කතා කරන්නත් තියෙනවා. නමුත් මෙතන ඒ ටික කියවෙනවා. ඉතින් කමක් නෑ මේවා මොකද මේ ධර්මයේ තෝරලා බේරලා රූල් ගහලා කියනවට වඩා හොඳ හවුලේම සියල්ල කතා කරන එක. ඒ කතා කරනකොට තමයි මේවල සම්බන්ධතාව හොඳට පැහැදිලි වෙන්නේ. නැත්නම් එකින් එකින් විවුක්ත ධර්ම හැටියට තමයි මේවා හැමදේම හිතන්නේ. එතකොට අතීතස්මින් චක්කුස්මින් අනපෙක්ඛෝ අනාගතං චක්කුන් නාවිනන්දති පච්චුප්පන්නේ නිබ්බිදාය විරාගාය පටිපන්නෝ. මේ ඔහතේ මට සමුදේ වෙන චක්කු විඥානෙහි ඇසෙත් රූපෙහිත් චක්කු විඥානෙහිත් මම මොකද කරන්නේ නිබ්බිදාය ඇයි මේක නිකම් මැවුණු දෙයක් නේ නිබ්බිදා වෙන්න නම් નિසරු බව පේන්න බෑ නිබ්බිදා කියන වචනේ තේරුම කලකිරීම කියන එකනේ මේ කලකිරීම කියන්නේ නිකන් ඔය හොඳු මාන්දු වෙලා නිකන් අත තියාගෙන ඉන්න වැඩ පිළිවිලේ කලකිරීමක් නෙමෙයිනේ මේ අපි හරයක් නැති දෙයකට හරයක් දුන්නු එක තේරෙන්න එපා අයියෝ මොන ලාමක දේවල් වලටද මේ අපි අහුවෙලා තියෙන්නේ කියලා තේරෙනකොට නේ නිබ්බිදාව ඇති වෙන්නේ නිබ්බේධිකා පඤ්ඤා කියන්නේ එතකොට ඒකනේ ඒ විදිහට ඒක නිබ්බේධ මේ මේ නිබ්බිදා කලකිරීම පිණිස එතකොට විරාගය අන්න එතකොට මොකද වෙන්නේ අර උනන්දු අඩුවෙන්ට නිකම මැකිල යනවා මොකද මේ සාසන ප්‍රතිපදාවේ තියෙනවා බොහෝ ලොකු හරි වටිනාකමක්. ඕක පැහැදිලි කරලා දීලා තියෙනවා සූත්‍ර තියෙනවා මම නිදර්ශනයකට ඕනනම් කියන්නම් වාසි ජටෝපම කියලා සූත්‍රයක්. ඔය වාසි ජටෝපම සූත්‍රයේ සඳහන් වෙනවා මේවා මේ ආකාරයෙන් තේරුම් අරගෙන මේ ධම්මානුධම්ම පටිපත්තියෙහි නියැලෙනකොට යෝ එවං භාවනා නියෝග මනෝත්තස් විහෙරතෝ අප්පකසිරේනේ වැඩි වෙහෙසක් නැතුව තමයි මේ කිලිස් ප්‍රහීන වෙන්නේ මේවා
අප්පකසිරේනේව සංයෝජනානි පටිප්පස් සම්බන්ධිය. අප්පකසිර කියලා වචනයක් දුන්නානේ බුදුනාම. අඩු වෙහෙසකින් කියලා. ඒකේ තියන්නේ හරියට දැනගෙන නිවැරදිව සාවධාන වෙන්න විතරයි තියෙන්නේ. එතකොට ගානට වැඩේ සිද්ධ වෙනවා. ඕක උපමාවකින් දෙනවා බුදුහාම. අරලස්ස. අහලත් ඇති මේ වෙනකොට කිකිලියක් විජුවට 10ක් 15ක් දානවා. ඒ දාපු විජුවට දැන් මෙයා රකින්නවා. දැන් මොකද කරන්නේ? එයා රකින්නවා කියලා ඒක උඩට වෙලා උණුසුම දෙනවානේ. දැන් එයා සැලසුම් ගහනවාද? එයා ප්‍රාර්ථනා කරනවාද? මෙසේ මෙසේ පැටවු ඇති වේවා කියලා. ඈ? මෙහෙම මෙහෙම මේ දැන් නම් එන්න ඕන. දැන් නම් එන්න ඕන කීකිය හිතනවාද? එහෙමකුත් නැහැ. එයා කරන්නේ උණුසුම දීම පමණයි. හොඳ උපමාවක් මේ. නමුත් නිසි කලට අර බිජුවට මුහුකුරා යනකොට මොකද වෙන්නේ? අර උණුසුම ලැබෙනකොට ප්‍රමාණවත් පරිදි මේ උණුසුම එතකොට මේ විද මේ අපි විදර්ශනා භාවනාවක් යොදනවනම් ඒක තමයි නියම උණුසුම දීම. ඒ උණුසුම දෙනකොට මොකද වෙන්නේ? අවශ්‍ය වෙන ප්‍රතිඵල. අප්ප කසිරේන වැඩි වෙහෙසක් නැතුවම ඈ නියෙන් තුඩෙන් කටුව බිඳගෙන පැටව එළියට එනවා. ඒ වගේ තමයි මේ ධර්මය සඳහන් ධර්මයේ පිළිබඳව තියෙන්නේ. අපිට තියෙන්නේ හොඳින් මේ කාරණාව નિરાවුල්ව નિවැරදිව අවබෝධ කරගන්න. බණ අහලක දඬ ගන්න ටිකක් තියෙනවනේ. මොකද සත්පුරුෂ සංසේවනේ අපට වුණා කරන්නේ ධර්මයේ දැනගන්න. එතනදී තමයි සද්ධම්ම ශ්‍රවණම් කියන එක සිද්ධ වෙන්නේ. දැන් අපි මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය හරියට සිද්ධ වෙනකොට අපේ යෝනිසෝ මනසිකාරය තමයි අවදි වෙන්නේ. එහෙනම් ධම්මානුධම්ම පටිපත්තිය වැඩෙනවා. එහෙම වැඩෙනකොට මොකද තමන් ඉතින් ඒකට නියුක්ත වෙන්නත් ඕන. නමුත් මේකේ තියෙන හේතුඵල න්‍යායක්නේ ධර්ම මාර්ගයේ උනත් තියෙන්නේ. නිකන් ආවට ගියාට නෙවෙන්නේ. එතකොට අතීතස්මින් චක්කුස්මින් අනපේක්කෝ කියන ඒ ඔය සංගතනිකායේ මේ සලායතන සංයුත්තේ ඔය මුල්ම ඔය අනිච්ච දුක්ඛ අනත්ත සූත්‍ර කීපයක් තියෙනවා. ඒ ටිකවලම මම ඔය කාරණය මතක් කරේ. ඉතින් මේ අපි අර මේ අනිච්ච දැන් දුක කියලා දැන් අනිච්ච දුක්ඛ අනත්තනේ මේක දැන් අපි මේක දුකයි කියලා දැනගන්න එපා. අනිත්‍යයි කියන එක අපි දැනගන්නේ මේවා ඇති වෙලා නැති වෙනවා කියන එකනේ. ඈ දැනටම ඔව් දැනටම අපි සමුදේ වෙනවා. සමුදේ වෙනවා නිරුද්ධ වෙනවා. අපි සමුදේ ගැට ගහගෙන තණ්හාවෙන් මේක අලෝගන තමයි මේක තේරුම් ගන්න. ඕක ඔය කාරණාව කතා කරනකොට මේ බුදුහාමුදුරන් වහන්සේගේ හොඳ සූත්‍රයක් තියෙනවා. ඔය මේ ගාතහාවක් මේ අර යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන විප්පති තම් බ්‍රූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චකා කියලා. ඕක සුත්තනිපාතේ එන ගාතාවක්. ඒ ගාතාව ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා සාකච්ඡාවකට භාජනය කරපු හැටි හම්බ වෙනවා අපිට මජ්ජේ සූත්‍රය. දැන් ඒකේ අර්ථය ගත්තාම පස්සේ මේකයි යම් කිසි කෙනෙක් උභයන්තේ දැනගෙන යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති මධ්‍යෙහි ප්‍රඥාවෙන් යුක්තව මැද ඇලෙන්නේ නැත්තම් ස්තම්භූමි මහා පුරිසෝති ඒ පුද්ගලයාට මම කියනවා මහා පුරුෂයයි කියලා බුදුරජාණන් වහන්සේ. සෝද සිබ්බනි මච්චගා එයා තෘෂ්ණාව සිබ්බනි නම් වූ සුබ් මේ තණ්හාව නැවත මෙහුම් කාර්ය ඉක්මවුවා කියලා කියනවා. දැන් එතකොට ඔය ගාථාවේ අර්ථය සලකලා භික්ෂුන් වහන්සේලා අතර සාකච්ඡාවක් ඇති වෙනවා. එක්කෙනෙක් දෙන එකක් තමයි නාම රූප කියන එක. නාම ඒකාන්තේ රූප අනේකාන්තේ විඥාන මජ්ජේ. එතකොට දැන් මේක ඒ හාමුදුරුවෝ දුන්න උත්තරේ තුළ තියෙනවා. දැන් නාමය කියලා කියනකොට ඒකාන්තයක් නෑ. අර ඒ අරමුණු ගන්නකොට ඇති වෙන වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරණේ ඔය කාර්යය සිද්ධ වෙනවා. එතකොට අනික් අන්තය මොකද්ද? රූපේ. ඒ කියන්නේ අපි නාම ධර්ම ඔස්සේ මේ සංස්කරණය කරගත්ත රූප නිමිත්තක් අත්දකිනවා. දැන් විඥාණය
තමයි මේක මේ මන්දේ කියලා. හැබැයි විඥාණය මේ වැඩේ කරනවා කියලා අපිට පේන්නේ නැහැ නේ. අපි හිතාගෙන ඉන්නේ මෙතන අරමුණ තියෙනවා. අතන මේ බලන එක්කෙනයි. නොහොමනේ රූපේ මෙතන මෙහෙ බලනවා. නාම පැත්තේ ඉඳගෙන බලනවා. අර පැත්තේ රූපේ. ඕමනේ වෛතන්නේ. දැන් විඥාණය තමයි මේක මවලා දීලා. මවලා දැන්. ඈ නමුත් අපිට විඥානයක් පේන්නේ නැහැ නේද? මම මට පේන මම හිතනකොට කල්පනා කරනකොට බාහිර ලෝකේ අත්දකිනකොට ඔන්න චක්ක විඥානය ඔන්න සෝත විඥානය කියන එක අපිට පේන්නේ නැහැ නේ? ආගේ ගති ස්වභාවය මෙතන හොඳට තේරුම් කරලා දෙනවා. මේ එතකොට විඥානය කියන එක අපිට මග ඇරිලා ඉතන. විඥානය විසින් මවල දුන්න බව පේන්නේ නැහැ. ඒ පේන්නේ නැත්තේ ඇයි? මේ තණ්හාව තමයි අර නාමයි රූපයි අලවන්නේ. ඉතින් අපි අරමුණෙන් අරමුණ අරමුණෙන් අරමුණ ඇලෙන්නේ toy දේ. එකිනෙකට ගැට ගහගෙන යනවා. අන්න හරි. ඔය తත්‍ර తත්‍ර අභිනන්දිනී කියලා එහෙම කියන්නේ තණ්හාවට ඒ හින්දා. යන යායන් තණ්හා පොනෝ භවිකා කියලා කියන්නේ මොකද තණ්හාවේ ස්වභාවය මේක එහාට මෙහාට ගන්නවා. දැන් දුක දුකේ සමුදේනේ තණ්හාව. තස්සායව තණ්හාය අසේසු විරාග නිරෝධෝ කියලා දුක්ඛ නිරෝධේ. එතකොට යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාගසගත తත්‍ර తත්‍රා විනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. එතකොට කාම භව විභව තෘෂ්ණාවක් අපට ඇති වෙනවනා ඇති වෙනවනා. මේ සලායතනික අද්දකීන් වල නාම රූප ක්‍රියාකාරීත්වය ඔස්සේ නේ වෙන්නේ. හැබැයි ওই සූත්‍රයේදී බුදුහාමුදුරුව වදාලා ඔය උත්තර හයක් හම්බුණා කියලා. ඔය හයෙන් එකක් පළවෙනියට හාමුදුරුව කියපු එක හරි. ඒ බුදුහාරෝ ඒ කියන්නේ නියම මේක බුදුහාරෝ බලාපොරොත්තු වන උත්තරය මොකද එක්කන්තයක් මේ පස්සය අනික්කන්තේ පස්ස සමුදේ පස්ස නිරෝධය පේන්නේ නැහැ නිරෝධය පේන්නේ නැත්තේ තණ්හාවෙන් නැන්නේ නුවණින් බලන්න ඕන කරන්නේ ප්‍රත්‍යুৎපන්නේ මේ මොහොත මේ මොහොත නුවණින් බලනවා නම් විඥානයේ මායාකාරය කියන එක තේරෙනවා ඈ එහෙම නැත්තම් මේ පස මේ නිරෝධය නොපෙනී අපි සමුදේ අල්ලගෙන යන එක නේද මේ කරන්නේ කියලා වරද තේරෙනවා. ඉතින් ඕක හරි ලස්සන සූත්‍රයක්. ඉතින් මේව හරියට සාකච්ඡා කළා. උතනදී තමයි අර අභිජ්ජයන් අවිජානාති පරිඤ්ඤයන් පරිජානාති කියලා එහෙම වෙසසින් දැති යුතු දේ වෙසසින් දැනගෙන. එතකොට සංජානාති මට්ටමේ ඉඳගෙන මේක කරින්නේ නැහැ. පැහැදිලිද? ඉතින් ඒක සංජානාති මට්ටමේ ඉන්නකොට නම් මම මෙතන රූපය අතන ඈ හිතක් තියෙන බවක් මතක නැහැ හිතනවා නොඑක් සංකල්පම වුණා එහෙම මතක නැහැ ඔබ වහන්සේ මේ 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 පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ ලෝකයේ මේ අපි දකින ලෝකයේ අධ්‍යක්ෂින් තුල ඉඳගෙන සංජානන මට්ටම තුල ඉඳගෙන කවදාකවත් මේ කියන නාම රූප විග්‍රහයක් දකින්න කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ කියන්නේ ඔව් ඒ කියන්නේ දැන් අපි බණ අහලා ඉස්සරලා දැනගෙන අපි මේක පුහුණුවක් වශයෙන් ටික ටික කරන්න ඕන එතකොට තමයි පැහැදිලි වෙන්න පටන් ගන්නේ මොකද දැන් අපි සාමාන්‍යයෙන් මූලික වශයෙන් අපි කොච්චර බණ ඇහුවත් අර පරණ චරිතේ පුරුද්ද තමයි ඉස්සරහට පණින්නේ. දැන් පරණ පුරුද්ද ඉස්සරහට පණින එක අපි දැනගන්න. අන්න ඒ ඉඳ තමයි බුදුහාමුදුරන් වහන්සේ මේක මේ පිරිසිඳ දැන් බුදුහාමුදුරන් නම් පිරිසිඳ දත් කෙනෙක් නේ. රහතන් වහන්සේ පිරිසිඳ දත් කෙනෙක්. ඒ නිසා උන්වහන්සේලා ගැන කිව්වේ පරිඥාතන් කියලා. පුදුම මනසෙ ඉන්න එක්කෙනාට කිව්වේ අපරිඥාත පිරිසිඳ දන්නේ නැහැ. අනේ ඉතින් පිරිසිඳ දන්නේම නැත්තම් එයාට එතනම නිරැඳෙන්න වෙන්නේ. මේ පිරිසිඳ දන්නේ නැති අයට තමයි බණ කියලා පිරිසිඳ දැනීම පිණිස හික්මෙන්ඩ මන බණ කියන්නේ. ඒ කියන්නේ ඒ අවබෝධ පිණිස. එතකොට අපරිඥාතන පරිඤ්ඤය පිරිසිඳ දැකීම පිණිස කටයුතු කරන පිරිසිඳ දැනීම පිණිස කටයුතු කරන එකේ තම සේකයා සේකයෝ කියලා જાතියක් ඉන්නවනේ මේ ශාසනයේ සේකයෝ කියන්නේ ශික්ෂණයට බයිනේ කෙනා සේක භවෙන් මෙහා පුදු සේක භව පිරිපුන් කළාමයි අසේක එතන අසේක කියලා කියන්නේ අසේක කියන්නේ සේක භව පිරිපුන් කළා එතකොට සේක සම්මනස සෝවන් මට්ටමින් පල්ලා ඉතින් නම් සේක මොකද ඔය අහලා තියෙනවනේ සප්ත ශෛක්ෂය කියලා සත්ත සේකය කියන මොකද පුරුෂ පුද්ගලයන්ට දෙනානේ නේ හා සෝවන්
මගට පිළිපන්නේ කියන ඉතින් සෝවන් එක්කන ඊළඟට සකදාගාමි මගට පිළිපන්නේ කියන සකදාගාමි එක්කන දෙන් හතර දෙන ඈ ඊට පස්සේ අනාගාමි මගට පිළිපන්නේ කියන අනාගාමි එක්කන එතකොට 6යි අරහත් මගට පිළිපන්නේ කියන සීකයා මාර්ගයේ පූර්ණත්වයට පත් වූ රහතන් වහන්සේ සීකයා එතකොට සයික්ෂෝ හතයි මේ හතෙන් පළවෙනි දෙන්න ගැන මම හිතනවා අපි පටිපදාව සම්බන්ධයෙන් කතා කරනකොට අපි කතා කරන්නේ ඉන්නේ මේ පළවෙනි එක්කෙනා සහස් වෙන්නේ කොහොමද කියලා මොකද මේ මිනිස්යාට මේ කාරණාවල් ටික කියලාගෙන යනකොට අනේ අම්මේ මේක කොහොමද කරන්න කියලා හිතනවා බලාගෙන ගියාම කිස් පැහැදිලි නැති වැඩපිළිවෙලකට අපි අහුවෙලා ප්‍රතිඵලයක් දකින්න නැතුයි ඉද්දි අපි මේ බුදුහාමුදුරන් වහන්සේ අපිව වැල්වටාරම් වලට පටලවන්නේ නැතුව සර්ව තැන අපිට පෙන්වා දුක සමුදය වෙන්නේ කොතනද කොතනද කියලා ඒ නිසා මේක අසීරු වෙන්න හේතුවක් නැහැ අමාරුකම් අයින් වෙලා පහසුවට ලක් වෙන නම් මේක තේරුම් ගත්තා තමයි හරිද ඉතින් ඔන්න ඔයගේ හරි වටිනාකමක් මේකේ තියෙනවා එතකොට දැන් අපි මේකේ චතුරාර්ය සත්‍යයට තියෙන සම්බන්ධතාව තව ටිකක් කතා කරමුකෝ ඈ එහෙමද දැන් මෙහෙම ගත්තොත් දැන් මේ කය හා නාම රූප කය හා නාම රූපනේ දැන් අපිට අපි දන්නේ කයම මමයි කියන්නේ එහෙම තන් ජීවන් තන් ශරීරම් මේ තමයි පුදුන් ලෝකය ඇඟමයි මම ඉතින් මම කල්පනා කරා මම කුඩා කාලේ කොහොමද ඉඳලා තියෙන්නේ කියලා තරුණ කාලෙත් මං හිතන්නේ වැඩි කාලයක් බණෙන්නම් ටික ටික දැනගත්තට ටික ටික දැනගත්ත බණේ මේ දැනගත්තට කය තමයි මම කියන කේව තමයි අපි අපේ හිත තියෙන්නේ ඉතින් ඕම බුදුරජාණන් වහන්සේ මේ බාලපඬිත කියලා සූත්‍රයක් තියෙනවා අපිට සංයුත්නිකායේ ඒ හම් වෙනවා දැන් අවිජ්ජා නීවරණස බාලස්ස දැන් මේ බාලයා කියන එකේ ගත්තනේ ධර්මයේ දකින්න නැති එකේ නඳුනටනේ අවිද්‍යා නීවරණෙන් ආවරණය වෙලා. ඉතින් දැන් අපි අවිද්‍යා නීවරණේ තියෙනවනේ නේද? දැන් මේක ටික ටික මේ ආලෝකමත් කරගන්න අවිද්‍යාවෙන් අඳුරෙන් ආලෝකයට යන්නනේ මේ මහන්සි ගන්න මොහඳුර විනිවිද කියලා නම දාගත්තෙත් ඒ හින්දා වෙන්නනේ. හරිද? තණ්හා සම්පයුත්තස. ඔන්න අවිද්‍යා තණ්හා දෙක. මොකද මේ අර කලිනුත් අපි කතා කළානේ. මේ සකස් වීමේ හේතුඵල න්‍යාය නාම රූප ක්‍රියාකාරීත්වය නොදන්නා අවිද්‍යාව නිසා තණ්හාවෙන් ලෝකයට බැඳෙනවා. බැඳෙනවා. එතකොට ඇත්ත වශයෙන්ම ලෝකයේ සත්වයේ මේ සත්වයා කියලා කියන්නේ මේ ඇලෙන ඩිංගේ ඉලසුඹට. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔය සත්ව කියන වචනේ ගත්තාම පස්සේ ඇත්ත ඇති කෙනා කියන තේරුමක් තියෙනවනේ. හා ඊළඟට සත්‍යය කිව්වොත් ඇති දෙය කියලා තේරුමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඕක වෙනස් කරලා ලස්සන්ට. සත්‍ය කියන වචනේ ඒ නිසා බුදුහාඳුරෝ ගත්තා ඇලීම කියන තේරුම. අර රාධ සංයුත්තේ වෙනම සූත්‍රයක්ත් තියෙනවා. මතකයි නේ? රාධ හාමුදුරුවනේ මේ සත්වෝ සත්වෝති පන්තේ උච්චති කිත්තාවතාන කෝපන්තේ සත්වෝති උච්චති කියන කොට මේ සත්‍ය සත්‍ය කියලා කියන රූපේ කෝ රාධ චන්දෝ යානන්දිය තණ්හා යා රාගෝ නන්දිය තණ්හාව රාගයක් තියෙනවා තත්‍ර සත්වෝ එහි ඇලුනේ තත්‍ර විසත්වෝ එහි විසසින් ඇලුනේ තස්මා සත්වෝති උච්චති කියලා කොට සත්‍ය කියනවා දැන් එතකොට අවිද්‍යා නීවරණේ ආවරණය වෙලා අපි අත්දකින දේවල් වලට ඇලිලා ඉන්න තණ්හා මේ යොක්ත භාවය එයා එහෙම වුණොත් එහෙම අපිට මේ කය එනවම මේ කය දැන් මිනිස් කයක් ඕනම කයක් එනවා ඈ තිරිසන් ලෝකේ නානාමාදී විචිත්‍ර කයවල් තියෙනවා මේ කොයි එකක් අපිට ලැබෙයිද දන්නේ ඈ අයන් කයව සමුදාගත්ත ඊළඟට දිව්‍ය බ්‍රහ්ම තාලවල ඉන්න අයටත් යංගසි සූක්ෂම ස්වභාවයක් තියෙනවා දැන් ඒවම අයන් කයව සමුදාගත්ත එතකොට ඉති අයංච කායෝ දැන් අපි දැන් ඉන්න අපි ගැන හිතමුකෝ දැන් මේන් කය මෙන්න කය මෙසේ මෙය කයයි ඊළඟට බහිද්දා බහිනම් මොකක්ද දෙන්නේ නාම රූපං ඉතින් බහිද්දාවෙන් ගත්තේ නාම රූප නාම රූප ඉතින් දෙයනේ මේක අපි තේරුම් නොගෙන
ඉස්සරහට යන්න කොහොමද? ඉස්සරහට යන්නේ කොහොමද මේ ශාසනය? මේ ශාසනය අර මේ අර සංස්ථාගත මට්ටමක් විතරක් දිගින් දිගට යන ගතිය ඇතිවලා තියෙන මං හිතන්නේ මේවා යටගියේ ඒක හේතුව නිසා. ඉත්තේතන් දොයන් දොයන් පටිච්ච පස්සු. ඉතින් නාම රූප නාමයත් රූපයත් අතර මේ මේ පස්සේ වෙන්නේ නැහැ. නාමංච රූපංච පටිච්ච පස්සා කියලා අපි මුලින්ම සාකච්ඡාවලදී ගත්තා අවසානයේ. ඈ මේ සම්බන්ධතාව අපිට පේන්න එපා. එහෙනම් මොකද වෙන්නේ? සලේ ආයතන. එහෙනම් ආයතන හය තියෙනවා. අන්න දැන් අර පටිච්චසමුප්පාදේ ඔගේ අර මහනිදාන සූත්‍රෙත් ආයතන කිව්වේ නැහැ කියලා බයන්න දෙයක් නැති මේ ආයතන වලින් නැතුව වෙන කොහෙන් එන්නද ඔය පස්සේ නේ? යේහි පුට්ටෝ බාලෝ සුඛ දුක්ඛම් පටිසංවේති. අන්න ඉතින් එතන ඉඳන් සුව දුක් විඳිනවා 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 විඳිනවා. දැන් සුව දුක් වලට අපි අහුවෙලා සැප විඳිනකොට සතුට වෙනවා, දුක් විඳිනකොට මටම තමයි මේ සියලු කංකටලු කියලා වෙයි. महानिधान सूत्रे एक तनकदी यम आकार यम लखुन यम निमित यम मातृकावली नाम रूपयाकनवी है किद ए आकार ए निमित नैति काली पश्यकनवी है कि इतना तीन एक नाम एक महानिधान सूत्र की महान मत पीछे को මමට මතක්ුණේ මේ කලහ විවාද සූත්‍රය. නෝ ඒකේ මං හිතන හතරවෙනි ඡේදයේ උනන්සේ. ඔව් හතරවෙනි ඡේදයේ තියෙන පස්සේ. ඉතින් නාම රූපේ කරක මොකද ආදි වචන සම්පස්සේ පටික සම්පස්සේ කියන්න එපා. ඒ නිසා ඒක බුදුහාමුදුරන් වහන්සේ මතු කරලා පෙන්නේ. එතකොට මේ නාම රූප සම්බන්ධතාවක් නැත්තම් ඔය ඔය වැඩේ ඔය පස්සයක් නැවෙන්නේ. නෑ. කොච්චර ලස්සනට ඒක මේ පරිසම්පාදිර ගැලපෙනවද? දැන් එතකොට පස්සේ අපි තේරුම් ගන්න නැත්නම් අපි කොහොමද පස්ස නිරෝධයක් කරන්නේ? ඉතින් අපි මේව තේරුම් ගන්න ඕන. අපිට තේරුම් ගන්නයි බුදුරජාණන් වහන්සේ මේව කියලා දීලා තියෙන්නේ. ඒ තේරුම් අරගෙන ධර්මය පිළිහිටගෙන සම්මාදිට්ඨියට ඇවිදින්න අපි මේ කාර්ය කරගන්න ඕන. ඉතින් දැන් ඔය මේ මෙතන තවත් වැදගත් කරුණක් තියෙනවා. අපි ඒකත් අරගමු. ඔය කියන මේ මේ බාලපඬිත සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ තවදුරටත් කරන විග්‍රහයක් තියෙනවා. යායච භික්ඛවේ අවිජ්ජාය නිවුතස්ස බාලස්ස යායච තණ්හාය සම්පයුත්සත් අයං කායෝ සමුදාගත. එතකොට යම් අවිද්‍යාවකින් ආවරණය වුණා නම් ඊළඟට තණ්හාවකින් සම්ප්‍රයුක්ත වුණා නම් මේ කය සමුදේ වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව හා තණ්හාව විසින් තමයි මේ කය සමුදේ කරලා තියෙන්නේ. යාචේ අවිජ්ජා බාලස්ස අපහින. එතකොට බාලයා කියලා කිව්වේ ධර්ම මාර්ගයේ දන්නේ කෙනා. නොදන්නේ කෙනා. නොදන්නේ කෙනා. එතකොට බාලයාට අවිද්‍යාව ප්‍රහීන වෙලා නැහැ. ඉතින් අවිද්‍යාව සම්පූර්ණ ප්‍රහීන වෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් වෙන මොකෝන. ඈ සාජ තණ්හා අපරික්ඛේන. ඒ නිසා එයාගේ තණ්හාව ක්ෂය වෙලා නෑ. තණ්හාවක් තියෙනවා. මොකටද මේ ක්ෂය වෙන්නේ? සම්මා දුක්ඛක් නෑ. මනෙන් දුක්ඛලවර වෙන්නේ. දැන් දුකට සම්බන්ධයි. ඊළඟට තස්මා බාලෝ කායස බේදා කායුප. ඔන්න වෙන වැඩි. මේ දුක්ඛ ක්ෂය වීම පිණිස අපේ සාසන බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වුණේ නැත්තම් කයෙහි බිඳීමෙන් ඊළඟ කයකට එළඹේ. කායස බේදා කාය උපගෝ ඉන්නේ අපුරුට කියලා මේ සසරනේ ගමන් කරන්නේ. එතකොට මේක සම්මන්ත සූත්‍රේ මේක බාලපඬිත සූත්‍රය. දැන් මේකේ රහතන් වහන්සේගේ පැත්තට කියලා තියෙන ටික තියෙනවා. දැන් අපිට ඕන කරන ටික මේක වැඩි පුරෝණ කරන්නේ ඒ නිසා මම ඒක ගත්තේ. සෝ කාය උපගෝ සමානෝ. අනේ ඉතින් කයකට ගියා නම් මොකෝ වෙන්නේ? න පරිමුච්ඡති ජාතිය ජරා මරණය. ජාතිජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වායාසයන්ගෙන් මිදීමක් නැතුව යන. ඉතින් එහෙමනම් අපිට ඉතාමත්ම පැහැදිලි මේ නාම රූප දෙක හොඳටම තේරුම් ගත්තාන් පස්සේ තමයි අපිට පටිච්ච සමුප්පාදේ පැහැදිලි වෙන්නේ. ඇත්ත වශයෙන්ම දුක පැහැදිලි වෙන්නේ. දැන් අපි අර තිත්තායතන සූත්‍රයේහි වාක්‍යයක් මං හිතන්නේ පසුගිය වතාවල මතක් කළා. ඒ තිත්තායතන සූත්‍රයේ තියෙන ආයතන තුනක් තියෙනවා. අර්ථ සම්පන්න ආධ්‍යාත්මික ජීවිතයක් ගත කිරීමට බාධක වන මිත්‍යා සංකල්ප. ඔය අහේතුකවාද, ඉස්සරවා, ඉස්සර නිර්මාණවාද, ඊළඟට සබ්බම් පුබ්බේ ගත හේතුවාද කියන
කර්මෙත් තියෙනවා. එතනමුත් බුදුහාඳුරන් වහන්සේගේ කර්මණියාමේ තියෙන විශේෂය. කුසල් පිළිවෙතට බැස ගන්නට අවකාශ විවෘත කරන කර්මණියාමේකයි බුදුහාඳුරුව දාන්නේ. අනික් අය කතා කරපු කර්මණියාමේ අර්ථ සම්පන්න ආධ්‍යාත්මික ජීවිතයකට බැස ගන්න ඉඩ විවෘත වෙන්නේ නැහැ. අන්න ඒක. ඒ කියන්නේ සමහර කෙනෙක් කිව්වා මේ යම් බහුලං විහෙරති තේන නියති කියලා. යම් ආකාරයට වැඩි වැඩියෙන් කටයුතු කරනවා නම් ඒ ආකාරයට මේ ඊළඟ පැවතුම් හැදේ කියලා. ඈ එතකොට ඒකේ තේරුම අර මේ කර්මය ක්ෂය කරන්න මගක් විවෘත වෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාඳුරෝ වදාගේ ක්‍රමෙදී යම් වේදනීය කර්මයක් කරන්නේද අන්න ඒකට ප්‍රතිපාද තියෙනවා. ඒ තුල අන්න පස්සේ වේදනාව ආදී දේවල් තේරුම් අරගෙන වේදනා නිරෝධයට කටයුතු කිරීම තුළින් කුසලයට නැගී හිටින්න ඉඩ තියෙනවා. ඔය කාරණාව කතා කරන තැන බුදුහාඳුරෝ එතකොට අනිත් තිත්තායතන ප්‍රතික්ෂේප කරලා බුදුහාඳුරන් වහන්සේ ලෝකයට අවධාරණය කරන දේකුත් එතන පෙන්නනවානේ. ඒ පෙන්නන්නේ මොකද්ද? චන්නං ඒව ධාතුණං උපාදාය ගබ්බස්සාවක් අන්තිය. චන්නං ධාතුණං කියලා කියන්නේ රූප, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන. එතකොට මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියන ධාතුන් උපාදාන කරගෙන ඇති තැන ගැබකට පිවිසීම වේ. එතකොට ගබ්බස්සාවක් අන්තිය ඔක්කන්තියා සති නාම රූපං අසාවලාව රූපෙතෙන්. ඉතින් දැන් මේක අමතක කළ බෑනේ. නාම රූපෙතෙන්ට නාම රූපච්ඡා සලායතන. සලායතන පච්ඡා පස්ස. පස්ස පච්ඡා වේදනා. ඔන්න ආවෙතෙන්ට. ඔන්න එතන ඉඳන් අපූර්වට චතුරාර්ය සත්‍යයට සම්බන්ධ වෙනවා. වේදිය මානසකෝපණං භික්කවේ අයං දුක්ඛන්ති පඤ්ඤපෙසා. මේ දුකයි මම පනව. දැන් අපි සාමාන්‍ය ලෝකව්‍යවහාරයේදී දරු සම්පත් බලාපොරොත්තු වෙන මව්පිය දෙපලක් නේද? දරු ගැබක් පිහිටියොත් හරි සතුට වෙනවනේ. ඒක ලෝකව්‍යවහාරය. නමුත් දුකයි අරමුණේ දැන් අරයට. එතකොට අයන් දුක්ඛ සමුදයෝති පඤ්ඤපෙස්සාමි අයන් දුක්ඛ නිරෝධන්ති පඤ්ඤපෙස්සාමි අයන් දුක්ඛ නිරෝධගාමි. එතකොට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කතා කරන්න තියෙන ඔන්න ඔය තැනයි. එහෙමනම් අපිට නාම රූප අතහැරින්නත් බෑ, පටිච්ච සමුප්පාදය අතහැරින්නත් බෑ. ඈ චතුරාර්ය සත්‍යය තේරුම් ගන්න, අනිත්‍යය තේරුම් අරගන්න. මොකද දැන් මේ තැන දිගින් දිගට ආපු එක්කෙනෙක් නෙවෙයිනේ ආවේ. ඒ මොහොතට මැවෙනවා. එහෙමනම් අනිත්‍ය සිදුවේ, අනිත්‍ය තමයි වෙන්නේ. උදයවය තිතියක් නෙමෙයි, උදයවයමයි වෙන්නේ. උදයවය වෙන ලෝකයක අපි තිතියක් ගැන හිතන එක තමයි අල්ක අපේ වැඩ, අපේ කෙලෙස්වල හැටියට වෙන එක. ඉතින් ඒ නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළේ මෙන්න මෙහෙම ලෝකයට බුද්ධත්වයට පත් වෙලා අර සතියක් සමාධිසූයෙන් ඉඳලා ලෝකයා දිහා බැලුවා. මේ ධර්මයේ දේශනා කරන්නේ කොහමද නේ? මේ අයන් ලෝකෝ සන්තාප ජාතෝ. මේ ලෝකයා සන්තාපයට වැටිලා ඉන්නවා. පස්සපරේතු අර කියව ස්පර්ශයට ගැතිලා ඉන්නේ. රෝගං වදති අත්තතෝ. අර මේ විදිහට මවා ගන්න අර රූපකායකට අපි වැඳිලා මමයි කියලා ඒක ඒ ලෙඩකට තමයි දැන් මමයි කියලා කියන්නේ. ඕගං වදති අත්තතෝ. ඉතින් යේන යේනහි මඤ්ඤති. යම් යම් ආකාරයකින් හිතා ගන්නවද මේ අපි අද්දකින් ලබනකොටනේ හිතින් වෙන්නේ මඤ්ඤනා එන්නේනේ අපේ හිතා ගැනීම සියල්ල. තතෝ තං හෝති අඤ්ඤත. එය එයින් අන් අයුරකට යේ අන් අනිච්චතාව. එතකොට මොකද? අඤ්ඤතා භාවී. මේ විදිහට අන් අයුරකට යන ලෝකයක භවසත්තෝ පවත්වා ගැනීමටම ඇලිච්ච, භවපරේතෝ පවැත්මම ගැන හිතන ඊටම ගැති වුණු මේ ලෝකයා භවමේවා විනන්දති. පැවැත්මක්ම කැමති වෙනවා.
අනේමේ ඇතිවෙන නැතිවෙන ක්‍රියාකාරීත්වය තුළ පැවැත්මක් අපි කැමති වෙන්නේ ඇයි කියන එක නේද මේ ලස්සනට බුදුහාමුදුරන් වහන්සේ දකින්නේ. අර මතකයි වහන්සේ ගිය වර තවත් සූත්‍ර වචන කීපයක් අනත්තනී අත්තමානේ සත්ත ලෝකං සත්වකං කියලා. ඒකත් මේ අදහසම නේද සෝන්? මේක අදහසම අනත්තනී අත්තමානේ ද්වේතානුපස්සන සූත්‍රයේදී අනත්තනී අත්තමානේ පස ලෝකං සදේවකං. එතකොට මේ පැවැත්මක් ආත්ම මම මගේ මමයි කියලා මෙහෙම නිශ්චය කරගන්න දෙයක් නැති තැන අපි එබඳු මවා ගැනීමක් ඇතුව ඉන්න මේ දෙවියන් සහිත ලෝකයේ අධ්‍යය බලන්න නිවිට්ටා නාම රූප මේ නාම රූප දෙකෙහි වැදගෙන ඉදං සච්ඡන්ති මඤ්ඤති. ඉතින් මට නම් මේ කාරණේ තියෙන වටිනාකම පෙනෙන්නේ මෙන්න මේ හින්දායි. මේ නාම රූප විඥානයේහි මැවෙන්නේ නැත්තම් ආයති පුනබ්බවා විනිබ්බත්ති නෑ. නිවන එතනනේ. එහෙනම් අපිට මේක හොඳට තේරුම් අරගෙන අපේ සලායතනික අත්දැකීම් ලෝකයේ සමුදය තමයි දකින්න ඕනේ. දැන් ඔය සමහර දැන් එක තැනක තියෙනවා මේ චක්කනිපාතේ අංගුත්තර නිකායේ සෝන සූත්‍රය. තණ්හක්ඛ්‍යාදි මුත්තද්ද දැන් මේ තණ්හාව ක්ෂය කරන්න ඕනේ කියලා කියනවනේ නේද නිවන් දකින්න නම් දැන් තෘෂ්ණාව ක්ෂය කිරීම පිණිස සිත යොමු කරගෙන කටයුතු කරන එක්කෙනාට එහෙම කැමැත්තක් තියෙන කෙනාට තෘෂ්ණාව නැති කිරීමට කැමති කෙනාට අසම්මෝහංච තේජසා එතකොට මේ සිතවිලි වල මුලාවටපත් නොවි මොකද කරන්න කියලා දිස්වා ආයතන උපාද ආයතනයන්ගේ සමුදය දකින්නේ කියලා ආයතනයන්ගේ සම්බුදේ දකින්නව නම් සම්මා චිත්තං විමුච්චති සිත මනවින් විමුක්ත වේ. එහෙමනම් අපි මේ ආයතන සම්බුදේ සලායතන කියලා කියන එක අපි මේ අත්දැකීම් ලැබෙන මොහොතේ නැවෙන ස්වභාවය හැටියට ගන්න දකින්න එපා. ඒක එතනනේ ප්‍රතිපදා මාර්ගයකට ප්‍රායෝගික වෙන්නේ. ප්‍රතිපදා මාර්ගයේ වැළලී ගිය මේ කාරණේ අනවබෝධයට පත් වෙච්ච හින්දානේ. දැන් මෙතන මේ සාකච්ඡාව තුළ තියෙනවා දැන් අපි දකිනවා දැන් අපි මිනිස් අපි ලෝකයාට හොඳින් ඉන්න කියලා කියනවානේ. වැරදි කරන්න එපා. මේව වැරදි. ඒ නිසා ඒව නොකර ඉන්න. නමුත් මනුස්සයාට සත්වයාට පුළුවන් ද වැරදි නොකර ඉන්න? නිකන් කිව්වට ඉතින් මොකද මේ ඒ මොකද වැඩ කරන්නේ මොකද? ලෝභය, ද්වේෂය, මෝහය. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කතා කරන්න තියෙන නිසා අපි බලමු. කාම, ව්‍යාපාද, විහිංසා. දැන් ලෝකයාගේ තියෙන්නේ කාම, ව්‍යාපාද, විහිංසා. සංකල්පනා. කාම, ව්‍යාපාද, විහිංසා කියලා කියනකොට ඔතන ගැන කාම කියනකොට මේ පංචකාම ගුණේ සැපේට ඇරෙන්න වෙන සැපක් නැහැ කියලා රැවටිලා ඉන්න එකනේ. ව්‍යාපාද කියන්නේ අනික් කෙනෙකුට කොච්චර පීඩාවක් හිංසාවක් වුණත් මට කමක් නැහැ කියන තැන ඉන්න එකනේ. මෛත්‍රිය නැති ගමනේ. ඊළඟට විහිංසා කියන එක පීඩාව. අර කේවා අනික් කෙනෙකුගේ ජීවිතේ හානි වුණාට මට කමක් නැහැ කියලා හිතන එක. නැහිලා ගියාට. එතකොට ඒක මෛත්‍රිය නැතිකම. කරුණාව තමයි නැතිකම තමයි ඔය මේ විහිංසා සංකප්ප කියලා කියන්නේ. එතකොට කරුණාවෙන් මෛත්‍රියෙන් ලෝකයේ ඒ කියන්නේ අපේ ලෞකික ලෝකයේ අතහැරීමක් කරන්න නුවණසක් කැපෙන්නේ මේ සම්මාදිට්ඨියනේ ඕන කරන්නේ. දැන් මේ ඇත්ත වශයෙන් අපි මේ කතා කරපු හැම සාකච්ඡාවක්ම අයිති වෙන්නේ සම්මාදිට්ඨියටයි. අන්තන සම්මාස දැන් ඔබ වහන්සේ විශාල විග්‍රහයක් කරගෙන ආව පැහැදිලිවම නාම රූප කියන එකේ වැදගත්කම කෙසේද බලපාන්නේ පටිච්චසමුප්පාදයට ත්‍රිලක්ෂණයට සහ චතුරාර්ය සත්‍යය කියලා. ඒ වගේම ඔබ වහන්සේ මම හිතනවා තව පැතිකඩකට අපිව අරගෙන ගියා කියලා මේ සලායතන ක්‍රියාවලිය ඒ අවබෝධයටත් මේ නාම රූප අවශ්‍යමයි. එතකොට ස්පර්ශය ගැන ඔබ වහන්සේ කිව්වට පස්සේ එහෙනම් සලායතන සමුදයටත් මේ නාම රූප සලායතන නිරෝධයට විශේෂයෙන්ම මේ නාම රූප පිළිබඳ අවබෝධය අවශ්‍යයි. මට ඔය ප්‍රශ්නේ ඔය විදිහට අහනකොට මට මතක් වෙන්නේ කිංසුකෝපම සූත්‍රය.
ඒක හරි වටිනා දෙයක් තියෙනවා. මොකද ඒක ස්වාමීන් වහන්සේ නම ඒ විදිහට කියනකොට අර කරුණු කරල බර ටික අඩු වෙලා එනවා. ස්වාමීන් වහන්සේ නමක් තවත් ස්වාමීන් වහන්සේ නමකගේ බුදුහාමරණ වහන්සේ කාලේ. එතකොට උන්වහන්සේ රහතන් වහන්සේලා හතර නමකකින් වෙන්න ඕන මේ අහන්නේ. මට කියලා දෙන්න දස්සන විසුද්ධියටපත් වෙන්නේ කොහොමද කියලා. ඕකයි ප්‍රශ්නේ. ඔහුම කිව්වහම මේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඔය ආයතන හය සලායතන ආයතන හය චක්කායතන සෝත ආයතන ගහන ආයතන ජීව ආයතන කාය ආයතන මන ආයතන කියන මේ ආයතන හයේ සමුදය අත්තගමය අස්සාදය ආදීනවේ නිස්සරණේ හරියට දැනගන්න ඕක තමයි දර්ශන විසුද්ධිය කියලා. හොඳයි. ඊට පස්සේ උන් තව හාමුදුරු නමක් හම්බෙන්න කියලා උන්වහන්සේ රහතන් වහන්සේ. උන්වහන්සේගෙනුත් ඇහැවා. උන්වහන්සේගෙන් අහපුවාම උන්වහන්සේ කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධයන්ගේ සමුදේ නිරෝධේ අස්සාදේ ආදීන වෙන ඉස්සරණේ යථාභූත වශයෙන් දැක්කොත් ඒක තමයි දර්ශන විසුද්ධිය. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමක් හම්බෙලා හැව්වා. ඒ ආන්දරංගෙන් ආපුවම උන්වහන්සේ සඳහන් කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපයන්ගේ සමුදේ නිරෝධේ අස්සාදේ ආදීන වෙන ඉස්සරණේ තේරුම් ගත්තොත් යථාභූත වශයෙන් දැක්කොත් ඒක තමයි නියම දර්ශන විසුද්ධිය කියලා. හා අපි උත්තර තුනයි. තව ස්වාමීන් වහන්සේ නමක් හම්බුණා. ඒ ස්වාමීන් වහන්සේ හම්බෙලා අහපම කියන යංගේංජි සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියන ධර්මයේ කාරණාව හරියට ප්‍රත්‍යක්ෂ නැහැ. ඒක තමයි දර්ශන විසුද්ධිය. මේ හාඳුරෝ දැන් උඩු යටිකුරු වෙලා උත්තර හතරයි. ඈ ඉතින් දැන් උන්වහන්සේ යනවා බුදු පියාණන් වහන්සේ හම්බෙන්න. ස්වාමීනි මම මේ ප්‍රශ්නේ මේ මෙහෙම ඇහුවා. හතර නමක් මෙන්න මේ විදිහේ උත්තර හතරක් දුන්නේ. මට නම් දැන් මේක මොකක්වත් තේරෙන්නේ නැහැ. ඇයි මේ විදිහට මේ එක එක්කෙනා එක එක උත්තර දෙන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔය හතර දෙනාගේම ධර්මපරියාය එකයි කියලා. දැන් එතකොට අපිට හොඳටම පැහැදිලි මේ මේ දර්ශන විසුද්ධිය කියලා කියන්නේ සෝතාපට්ටි ඵලඥාණයටනේ. ඒක අපිට නිශ්චයව කියන්න පුළුවන් අර යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන එක මුලින්ම ධම්ම මැසට හවුලනවා. එතකොට දැන් එහෙනම් ඕක ප්‍රතිඵලය වෙන්න නම් ආයතන සමුදය නිරෝධය දැනගන්න වෙනවනේ අපිටනේ. ස්කන්ධයන්ගේ සමුදය නිරෝධය දැනගන්න වෙනවනේ අපිට. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූපයන්ගේ සමුදේ නිරෝධය දැනගන්නත් වෙනවනේ. දැන් ඕක කියනකොට නම් තව ටිකක් ගැටළු වෙනවා. ඒක කතා කරමු ඈ. පඨවි ඇතිවීම කොහොමද අපි දකින්නේ? ඒ කියන්නේ දැන් පඨවි කියන්නේ තද දේවල් ඔක්කොම අපි සාමාන්‍යයෙන් අපි ඉතින් පඨවි කියමු මේ මහා පෘථුවේ නේ හිතන්නේ. ඈ අපි ඉතින් ඕක විද්‍යාඥයින්ගේ මෙච්චර මේ අවුරුදු ලක්ෂ ගානකට යහපත් මේ විදිහේ සිදුවෙලා දැන් මේ විදිහේ මේ පෘථුවේ එහෙමනේ අපි හිතන්නේ. ඒව ඕන කෙනෙක් ඒ විදිහින් හිතාගත්තට අපේ කෙලෙස් තද ගතිය නැමැති අපේ මානසික වුමනාව තද බුරුල නැමැති අපේ මානසික වුමනාව ඔස්සේනේ අපි මේක දකින්න ඕන. ඊළඟට ආපෝ කියනකොට තෙතමනේ නේද? එහෙම නැත්නම් බැඳෙන සුළු ගතිය ඔස්සේනේ අපි ඒක දකින්න ඕන. තේජෝ කියනකොට උණුසුම සිසිලස ඔස්සේනේ දකින්නේ. දැන් ඒවා මං හිතන්නේ මොකක් කලිනුත් කතා කරා නේ. ඊළඟට වායෝ කියනකොට චංචලත්වය පිම්බෙන සැලෙන ස්වභාවය ගැන. දැන් අපේ අත්දැකීම් ලෝකේනේ. දැන් අපි කියමු ඔළුව කොට්ටෙට තියාගත්තාම නිදා ගන්න. නිදසුනකු කියන්න එපා. ඒකේ පුළුන් ඔක්කොම තද වෙලා නම් ඔළුව තියන්න හිතෙන්නේ නැහැ. නේද? එතකොට ඒ පටවියට අපි කැමති නෑ.
ඊට වඩා මෙලෙක් ගතියට තියෙන ඒකේ වායෝ ගුණය වැඩි වෙන විදිහට හොඳ පිලින් පුළුන් ඇවැස්සලා නම් ඒක ෂෝක් ඔන්න වගේනේ අපේ මොළොම අද්දකින් ලෝකයේ තුලින් තමයි අපි ඉතින් ওই බුදියන කොටයක් ගැන කිව්වට මොළොම මහත් අද්දකින් සමස්තයම සැලකිල්ලට අරන් බලන්න නිකන් ඉන්න ගමන් මම මේ විදිහ අද්දකින් වලට කැමති මේ විදිහ අද්දකින් ලබලා තිනවා එතනදි කොහොමද මේ පට වියපෝ තේජෝ ආයෝ සම්බන්ධතාව දකින්නේ කියලා එතකොට Tamanටම hina ayi අයියෝ මොන විලිලැජ්ජාවක්ද කියලා Tamanට hina යනවානේ hina යනවා ඈ මේ අයියෝ දැන් අන්න නුවණස පෑදෙනවා නේ එතකොට ඔය විදිහට ඊට පස්සේ බුදුහාමුදුරන් වහන්සේ වදාලා ඔය කැලගහේ උපමාව පෙන්නලා සමහර කෙනෙකුට කැලගහ කොළ හැලිලා වේලිලා තියෙන කාට දැක්කන් පස්සේ ධාච්ච ගහක් කියලා හිතාවේ. තව කෙනෙක් හොඳට කොළ දාලා තියෙනකොට ඒ වෙලාවෙත් දකින්නවා. තව කෙනෙක් හොඳට මල් පිපිලා තියෙද්දිත් දකින්නවා. තව කෙනෙක් කොළ හැලිලා කරල් තියෙන කාලෙත් දකින්නවා. ඔය හතර ආකාරයෙන්ම දැක්කේ එකම කැලගහ වන්නාසේ. මේ කොයි හතකින් ලෝකේ අපි තමයි ඔය කියපු හතර ආකාරය. මොකද ආයතන වශයෙන් ඊළඟට ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ස්කන්ධ ආයතන ධාතුනේ යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන ධර්ම න්‍යාය ඔය ඔක්කොටම යටත් ඔක්කොම යටත් කරගෙන තියෙන එක තමයි මේ ධර්ම න්‍යාය. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ ඉතා වැදගත් තැනකට මේ අද සාකච්ඡාව රැගෙන ආවා කියලා මට හිතෙනවා. ඒකට හේතුව අපි 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 සාකච්ඡා කරමින් සිටියේ නාම රූප ක්‍රියාවලිය ත්‍රිලක්ෂණයට, පටිච්ච සමුප්පාදයට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට, චතුරාර්ය සත්‍යයට ගලපනවා. නමුත් ඔබ වහන්සේ අවසානයේ කියනකොට මේ ස්කන්ධ ධාතු ආයතනයන්ටත් මේක ගැලපීමක් හරිම පැහැදිලි ගැලපීමක් කරා. ඒකෙදි පැහැදිලි වුණා අර කියන මහනිදාන සූත්‍රයේදී ස්පස්සයට පෙර තියෙන අසලායතන. එහෙනම් සලායතනික ක්‍රියාවලියටත් නාම රූපයෙන් තොරව මේ සාකච්ඡාවක් නැති තරම්. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට තව ටික දුරටත් අපිට සාකච්ඡාකව ඉදිරියට ගෙන ගියොත් සුළු වශයෙන් මම හිතන අපිට කාල වේලාව මදි. ඒකට හේතුව මම ඔබ වහන්සේගෙන් අද දවස ඇතුළත මේක ප්‍රායෝගික අපි මේ පැය 8ක 10ක කාලයක් මාස 3ක කාලයක් මේ සාකච්ඡා කරපු මේ ධර්මපරියාය යම් කිසි කෙනෙක් ප්‍රායෝගිකව වුණු කරන්නේ කොහොමද කියන පිළිබඳව ඔබ වහන්සේගෙන් මට අවසාන වශයෙන් මට අවශ්‍යයි. ඉතින් තව සුළු වශයෙන් මේ ආයතන මේ ධාතු ආයතන හැටියටත් මේ නාම රූප මැදිහත් වීම අවශ්‍ය මේ වැදගත් වන්නේ කෙසේද කියලා සුළු වශයෙන් තව කතා කරනවා. ඔව්. දැන් මෙතන මේ අපි මේ දිගින් දිගට සාකච්ඡා කළ මේ නාම රූප ක්‍රියාකාරීත්වය ස්කන්ධ වශයෙන් අපි ලෝකයේ අත්දකිනකොට ක්‍රියාත්මක වෙන්නේ ආයතන සමුදේ පැත්ත හිතනකොට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු අත්දකිනකොට මූල ධාතු කියන්නේ ඔතන තියෙන අපි ගත්තා විදිහ අර අපි අත්දකින මට්ටම කරනකොට එතනදී මේ නාම රූප සම්බන්ධතාව ඔස්සේ තමයි ඒ අත්දකින් අපිට ඇවෙන. මොකද හැම දෙයක්ම පස්සේ වෙන්නේ නැහැ. ඈ එතකොට පස්ස සමුදය සබ්බේ ධම්මාන පස්සෙන් සමුදේ වෙනවා නම් එතන සලායතන එකක් තියෙනවා රූප ධර්මයක් තියෙනවා. පස්සේ වෙන්නේ රූපනනේ. දැන් ඒ රූප කියනකොට මෙතන සුකුම රූප. ආ සූක්ෂම රූප ස්වභාවයකුත් තියෙනවානේ. ඕලාරික මට්ටම විතරක් නෙමෙයි. දැන් එතකොට මේ රූප කියනකොට පඨවි චත්තාරෝ චතුන්නංච මහා භූතානං උපායදාය රූපං කියනනේ කියන්නේ. එතකොට මේ වල තියෙන සම්බන්ධතාව අපි ඔක්කොම දකින්නේ මේ එකම ධර්මපරයය එකම ධර්ම සත්‍යය විවිධ පරයයන්ගෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද ඒ පුද්ගලයාට වැඩියෙන් අහු වෙන විදිය. දැන් අර කිංසුකෝපම සූත්‍රයේ අර රහතන් වහන්සේලා හතර නම උත්තර හතරක් දුන්නේ උන්වහන්සේලාට ප්‍රතිපදා මාර්ගයේ වඩනකොට වැදගත් වුණු විදිය අනුව. ඊළඟට අපි කලින් මතක් කරපු අර මේ
මොකද සූත්‍රයේ මේ මජ්ජේ සූත්‍රයේ උනත් උත්තර හයක් භික්ෂුන් වහන්සේලා දැන් පස්ස සමුදය කියලා ඒ විදිහට කතා කරේ තව කට්ටියක් කිව්වේ අතීතානාගත පච්චුප්පන්න කියලා තව හාරුණමක් කිව්වේ අතීත අනාගත පච්චුප්පන්න කියන මේ මේ තුනේ අතීත ඒකාන්තයක් අනාගතේ අනික්කාන්තේ පච්චුප්පන්න මජ්ජේ කියලා ඒ තව ධම පරියායක් ඈ එතකොට තව හාරු කෙනෙක් කිව්වා මේ අජ්ජත්තික ආයතන එක පැත්තක් බහිද්ද බව පැත්තක් විඥාන මජ්ජේ කියලා ඈ තව හාඳුරු නමක් සඳහන් කළා මේ සුඛ වේදනාව එක පැත්තක් දුක්ඛ වේදනාව අනිත් පැත්ත අදුක්කම සුඛං මජ්ජේ කියලා ඒ විදිහට ඒක බෙදාගත්තා ඉතින් මෙහෙම මේ ඊළඟට තව එක හරි එක තමයි පස්ස සමුදය පස්සය පස්ස සමුදය පස්ස නිරෝධේ මජ්ජේ අනික තමයි සක්ඛාය සක්ඛාය සමුදය සක්ඛාය නිරෝධේ මජ්ජේ එතකොට අපිට දැන් සක්කාය නිරෝධය තමයි පේන්නේ නැද්දි විඥාණය පේන්නේ නැහැ පස්ස මේ පස්ස නිරෝධය පේන්නේ නැහැ ඒ මොකද තණ්හාවෙන් වැහිලා ඉතින් මේ තණ්හා කඩතුරාවෙන් වැහිච්ච මේ සැඟවුණු යත්තේ සුඛ වේද අදුක්කම සුඛ වේදනාව තේරෙන්නේම නැත්තේ ලෝභෙත් තේරෙනවා ද්වේෂෙත් තේරෙනවා මෝහෙත් තේරෙනවා අඩුත් ඒ හින්දානේ ඔන්න ඕවා දිහා බලනකොට මේ ධර්මපරියාය විචිත්‍රාකාරයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ ඒ පුද්ගලයාට ඒ ඒ ආකාරයෙන්. ඉතින් එතනදිත් ඒ මජ්ජේ සූත්‍රයේදීත් බුදුහාඳුරෝ කතා සඳහන් කළා ඔය හය දෙනාම හරි. හැම හය දෙනාගේම කතාවල සුභාෂිතයි. නමුත් මං ඒ වෙලාවේ තිස්සමෙත්තේය සූත්‍රයේ ඔය ගාථාව වදාලේ මේ පස්සේ ගැන හිතලයි කියලා. ඉතින් එතකොට ඒකේ තේරුම कोई तरह कर्मस्थान दीन मे प्रतिपद मार्गे वेड़े नोका अपट की मेक मे विविध करण कारण से अनवागे पेमनाट मेक एक समोदानिक प्रत्येक विन विन धर्म करण ने मेमेव इत ओका हट तेरूंगरगत्ता अपट हरी पहासुई तेनिसा मेक प्रायोगिक वसें कोहमद මේ අපේ දිනදා ජීවිතේ දැන් මේක වැඩෙන්නේ නැහැ මේ කතා කරන එක දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ගිහි උදවියත් මේ සෝවන් වෙලා හිටියා කියනවානේ සකෘදාගාමී වෙලා හිටියා කියනවා අනාගාමී වෙලා හිටියයි කියනවා අ සමහර කෙනෙක් රහත් වෙලා හිටි දිගින් දිගට හිටි නැති වුනහම අවසාන මොහොතේ හරි රහත් වුණු ඒවත් තියෙනවා ඉතින් ওই විදිහට ගත්තම මේ ස්වාක්ඛාත සාසනය කියලා මේ ධර්මයට කියන්නේ ඔය හිඳ තමයි. මනමින් ප්‍රකාශිත ධහමක තමයි ප්‍රතිඵල තියෙන්නේ. ඉතින් ඔය අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ අපේ චිත්ත කියන ගෘහපතිතුමාට එයා අනාගාමී කෙනෙක්. එයාට හිටියා යාළුවෙක්. එයාට කියන්නේ කස්සප. කස්සප කියලා යාළුවෙක්. මේ යාළුවා 30 අවුරුද්දක් පස්සේ 30 අවුරුද්ද තිස්සේ මුණ ගැහුන්නේ නැහැ. මේ 30 අවුරුද්ද ඇතුළතම එයා මේ පස්සේ අන්තිම දවසක හම්බුණා. ඉතින් මේ මොකද මෙච්චර කාලයක් කොහෙද හිටියේ? මම මේ ආචේලක සම්ප්‍රදාය භික්ෂුව මේ පැවිද්දෙක් හැටියට ඉන්නේ. කොච්චර කාලද දැන් 30 අවුරුද්ද? එහෙනම් දැන් ඉතින් ප්‍රතිඵලයක් එහෙම ඇති නේද? ඥාන දර්ශන විශේෂයක් ප්‍රීති ප්‍රමෝදයක් අනේම කියන්න දෙයක් නැහැ කිව්වා මේ මුඩු හිසත් මේ නිර්වත් භාවයත් අචේලක කියන්නේ නිර්වත් නේ මම ගන් සිල්මින් බහන් ඉතින් මේ ඒක ගත්තා අචේලක අචේලක කියන්නේ නිගණ්ඨ කියන්නේ ඈටද නිගණ්ඨ අයටත් නේ සමහරට නිගණ්ඨ සම්ප්‍රදායෙම එකක් වෙන්න පුළුවන් අචේලක කියලා කියනවා අචේලක සම්ප්‍රදාය නිගණ්ඨ කියලා තව වෙනම සම්ප්‍රදායකුත් තිබුණා ඊළඟට මේ ඇඟේ දූවිලි නිකන් පිහ දාගන්න පොඩි කොස්සක් මොනර පිළ කලඹක් වගේ එකක් හදාගන්න ඔය ඇරෙන්න වෙන මොනවා කොම්මට නැහැ කියලා. ඊට පස්සේ අහනවා. දැන් ඔබතුමා මේ මම දැන් 30 අවුරුද්දක් විතර ඉන්නවානේ බුදුහාමුදුරන් වහන්සේගේ සාසනේ ශ්‍රාවකෙක්නේ. එතකොට ඔබතුමාට දෙනවද ආර්ය ඥාන දර්ශන විශේෂයක් යම්කිසි ආධ්‍යාත්මික සුඛයක්? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් මම මළොත් උන්වහන්සේ මගේ මාව පෙන්නලා කියයිලු. එතුමා කියනවා මේ ශාසනේ සුද්ධාවාසික යන අර අනාගාමී කෙනෙක් හැටියට
මේ ගිහිල්ලා ඒ කියන්නේ මේ සුද්ධාවාස කක ආපහු යාලි කාම භවයට නොවන උපාසකවරුන් අතරත මේ චිත්ත ගෘහපතියත් එක්කෙනෙක් කියලා කියයි කියලා කිව්වා. ආ හරි ස්වකහත සාසනයක් නෙමෙයි කියලා යා විශ්මය පළ කරා. දැන් අරයත් ස්වකහත සාස හරි ස්වකහත සාසනයක් නෙමෙයි මුකුත් නැහනේ. දැන් මෙයා කියන හරි ස්වකහත සාසනයක් ඔබටත් තියෙනවානේ අන්න ඒ විදිහට. දැන් අපි අද කාලේ ඉතින් අපි ඕක සසඳලා අපිට ගැනත් හිතලා බලමු. මේ ධර්මය අපිට නැති වුණාම අපිට ටිකක් මෝනහංග ගන්න වෙනවා. උසහකරණ ටික එක තමයි. ඉතින් ඒ නිසා දැන් අපි අර සාකච්ඡාවට කීපේ මුල මුලින්මත් අපි සඳහන් කළා මේ නොඑක් කරුණු කාරණාවල් වල අපිව රස්තියාදු ගස්සන්න නැතුව අපිට හිතාගන්න බැරි දේවල් ඔස්සේ අපි යොදවන්නේ නැතුව බුදුහාඳුරෝ අපේ මේ ප්‍රත්‍යুৎපන්න අධ්‍යක්ෂින තැන ඉඳගෙන මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් විදියට අපට ධම කියලා දුන්නා කියන ටික අපි කිව්වා. දැන් මේ වැඩේ සරල ලෙස පුද්ගලයා තුළ ආරම්භ වෙන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් මේවා කියනකොටම සෝවන් වෙච්ච අය හිටියා. කියනකොටම සකෘදාගාමි වෙච්ච අය, අනාගාමි වෙච්ච අය, රහත් වෙච්ච අය හිටියා. යේ ධම්ම හේතුප්පවා කියනකොටම උපතිස්ස පරිබ්‍රාජකතුමා සෝවාන් වුණා. තේ සංඝේතුන් තථාගතු ආහගෙන තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියන ටිකත් අහනකොට කෝලිත පරිබ්‍රාජකතුමා සෝවාන් වුණා. ඉතින් ඊට වඩා දීර්ඝ වශයෙන් ධර්මයේ දේශනා කරගෙන කරගෙන යනකොට තමයි කාටද කොණ්ණඤ්ඤ හාමුදුරන්ට පළවෙනි අවතාවට තේරුණා කියලා තියෙන්නේ. කණ්ඩායම් බෙද බෙද පිණ්ඩ පාතේ යවමින් මේ වෙන මේ දෙන්නට දෙන්නට වෙන වෙනම බණ කී කිය බුදුහාමුදුරුවෝ හැදුවනේ මේක. ඈ ඉතින් ආන් ඒ විදිහේ එක එකනාට එක එක විදිහට මේක බාහ්‍ය ධාර්ජීරිය සැනකින් තේරුම් අරගත්තා. ඉතින් ඒකේ තේරුම සංසාරික වශයෙන් මේ සම්මස් සම්බුදුරුන් වහන්සේලාගේ ශාසන ඇසුරු කරපු උදවිය බොහොම ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් අය ඉන්නවා. ටික ටික තේරුම් ගන්න පුළුවන් අය ඉන්නවා. ඉතින් අපි මේක ටික ටික තේරුම් ගන්න පුළුවන් විදිය කතා කරමු. ඒක නෙවණ කරන්නේ අපිට පුළුවන් එච්චරනේ. ඊට වඩා දෙයක් කරන්න අමාරුයි. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ ශාසනයට දුන්න වචනයක් තියෙනවා. මොකද්ද මේ ධහමට ස්වාක්ඛාතෝ කියලාමයි පටන් ගත්තේනේ. සු අක්ඛාත මනමින් ප්‍රකාශිතයි. එහෙනම් මනමින් ප්‍රකාශිත විදිහ අපි දැනගන්න ඕන. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ සම්දිට්ඨිකයි. ඒ කියන්නේ මෙහිදීම අපිට මෙය ප්‍රතිඵල ගන්න පුළුවන්. අකාලිකයි, කල් යවන්න දෙයක් නැහැ. ඒහි පස්සිකෝ එන්න බලන්න කියන්න පුළුවන්. මේ බුදුහාඳුරෝ නෙමෙයි ඒහි පස්සික කියලා කියන්නේ. ධර්මය ධර්මය අපිට කියනවා එන්න මාව බලන්න කියලා. ඕපනයික ක්‍රමක්‍රමයෙන් ඉදිරියට අපිව පමුණුවන බැවින් ඕපනයික පච්චත්ත වේතප්පු විඤ්ඤෝයේ නුවණත්තුම් විසින් තමා උදෙසා තමා ප්‍රත්‍යාත්ම වේදනීය වශයෙන් දැනගන්නවා කියලා කියන්නේ පච්චත්ත වේතප්පක තමා මම මා උදෙසා තේරෙන අනික කෙනා අනික උදෙසා තේරුම් ගන්න. ඉතින් එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙනුත් මම හිතන්නේ මේ කප්ප මානවකයාද කොහෙද ඇවිල්ලා ඇහුවනේ මගේ සීළු සැක සංකා නැති කරන්න කියලා. බුදුහාඳුරෝ වදාලා අනික් කෙනෙකුගේ සැක සංකා නැති කරන්න මට බෑ. ධර්මයේ දැනගන්න පුහුණු වෙන්න එතකොට පුළුවන්. ඈ මොකද මේක සාකච්ඡා කරලා කරන මේ සැක සංකා දුරු කර ගැනීමක් නෙමෙයි නිසා. ඉතින් අපි සාකච්ඡාව කොතනද තියෙන්නේ? ධර්මාවය ඉස්සලාම පණිවිඩේ ලබා ගැනීමටනේ. සද්ධා ජාතෝ උපසංකවති. ටික ටික හරි දැන් මේකට ශ්‍රද්ධාව ඇති වෙන්න පටන් ගත්තාම පස්සම පිළිගැනීමක් හිතට එනකොට තමයි එන්න පටන් ගන්නෙ. උපසංගමිත්තා පායුරුපාසත. ඇවිල්ලා ළඟින් වාඩි වෙන. පායුරුපාසන්තෝ සෝතං ඕදති. ළඟින් වාඩිලා අහනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති කිව්වේ ඒකයි. සුත්වා ධාරේති අහලා ධර්මයේ දරනවා. දතාන ධම්මාන අත්තං උපපරික්කත. දරූ ධර්මයේ අර්ථතේ පරීක්ෂා කළ බල. අත්තං උපපරික්කතෝ නිජ්ජානං කමති. මෙහෙම අර්ථ පරීක්ෂා කරන්න කරන්න ටික ටික තේරෙන්න ගන්නවා. නිජ්ජාන කන්ති ආසති ඡන්දෝ තේරෙන්න තේරෙන්න කැමැත්තක් ඇති වෙනවා සාසනය ගැන. ප්‍රතිපදාව වැඩ.
අනේ මේ සංසාරේ අපි හැමදාම ජරා මරණ දුකට වැටි වැටි ලෝභයේ ද්වේෂයේ මෝහයේ නිසා දුගති වලට වැටි වැටි මොන මොන දෙයක්ද මේ ඉන්නේ දැන් අපි මිනිස් නැමැති සුගතියේ හිටියත් අද අපි ඉන්නේ මොන මොන ඒවා වෙයිද දන්නේ නැහැ කියලා අවදානමින් මේ මිනිස්සු ඉන්නේ දැන් තීර ගොඩ නැගලා ඒ හේතු ඒකයි දැන් අපිත් ඒ වගේ කාලෙක ඉපදිලා තියෙන මං හිතන්නේ ඒක සංසාරික කර්ම ගැළපීමක් උතන ඇති ඒ නිසා තමයි ඒ පීඩණයත් වරින් වර අපේ හිතට එන්න පුළුවන් ආ මොනවා වෙයිද දන්නේ නැහැ කියලා ඒ වගේ ස්වභාවයක් දැන් එතකොට මේ සසර ස්වභාවය ඒකයි මොකද සම්මනාස පොඩ්ඩක් ඔබවන්සිට මේ බාධා කරනවා දැන් ඔබවන්සේ කියන පරයය කොතරම් ගැඹුරු විදියට අධ්‍යයනය කරලාද මේක අවබෝධයට ගත යුත්තේ නමුත් සමාජගත වීමක් තියෙනවා බනහසූපමණින් සෝවන් වෙනවා කියන්නේ ආයිට් මේකත් පොඩ්ඩක් පහදලා දුන්නොත් හොඳයි දැන් ඒ කියන්නේ එතෙන්දී පැහැදිලි වෙන්නේ ස්වාමීන් වහන්සේ බන කියපු ප්‍රශ්නේ සෝවන් වෙන්න පුළුවන් කියන මිත්‍යාවට තමයි මේ ශ්‍රාවකයා වයන්නේ يعني ඒතර වහන්සේ මේ කියන විදියට මේ 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 කියන සූත්‍රයක් අනුසාරයෙන් ඔබ වහන්සේ දැන් අපිට මනාව පැහැදිලි කරා මේ සමුදයට අත්ංගමයට ආශාරයට ආදීනව නිසරණ කියන මේ පස් වැදෑරුම් අවබෝධය තුල නේද ස්වාමීන් වහන්සේ සෝවාන් වෙන්නේ ඒකනේ දැන් ඇත්ත වශයෙන්ම ඔය අස්සාද ආදීනව නිසරණ ගැන කතා කරනකොටම ඔක තියෙනව නෙතිප්පකරණේ සඳහන් වෙලා අස්සාද ආදීනව නිසරණ කියන තුන් ආකාරයේ දේශනා කරනවලු මේ ඤේය පුද්ගලයට ඒ කියන්නේ බණ අහලා කරුණු කාරණා දැනගෙන වඩන කෙනාට ඈ එතකොට ඤේය එතෝ විපංචිතඤ්ඤ පුද්ගලයාට දේශනා කරනවලු මේ මොකද්ද අස්සාද මේ නෙමෙයි ආදීනව නිස්සරණ දෙක විතරක් කිව්වම ඇති කියලා අර උගටිතඤ්ඤ පුද්ගලයාට නිස්සරණේ විතරක් කිව්වම ඇති කියලා දැන් ওই බාහ්‍ය දාර්ශීරිය හාමුදුරුවන්ට උන්වහන්සේ සිවුරක් දැරුවේ නැතත් අපි හාමුදුරු රහතන් වහන්සේ උන්වහන්සේ අපේ 80 මා ශ්‍රාවකයන්ගේ ලයිස්තුවේ ඉන්නවා උන්වහන්සේ සිවුරක් දරන්න හම්බුන්නේ නැහැ එසේ නමුත් උන්වහන්සේ කාශ්‍යප බුදුහාමුදුරන් වහන්සේගේ කාලයේ දරන ලද ප්‍රයත්නය ආනිසංසය ඒ සංසාර හුරුව ඉස්මතු වෙලා උන්වහන්සේට දිත්තේ දිට්ටමත්තන් කියනකොටම වැඩපිළිවෙල සකස් වෙලා ආවා දැන් අපි හැම කෙනෙකුටම එහෙම බෑ ඒ නිසා අපි ධර්මය අහන්න ඕන අන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එකේ තියෙනවා මොකද බුදුහාමුදුරන් වහන්සේ සෝතාපට්ටි අංග හැටියට හතරක් පෙන්නවා ඕක සෝතාපට්ටි අංග හැටියට පෙන්නනවා වගේම සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරහත් කියන අවස්ථා හතරටම මම හිතන්නේ ඔය කිංසුකෝපම සූත්‍රයේ ළඟට මේ සූත්‍ර හතර තියෙන පෙළට මේ සංගතනිකායේ පහේ මේ තියෙන්නේ ඔය හතරම තමයි හතරෙම අවධාරණය කරලා තියෙන්නේ මොනවද කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය ඈ ඊළඟට මේ යෝනිසෝමනසිකාරය අන්න යෝනිසෝමනසිකාරය ශ්‍රාවකයා තුළ පිබිදෙන්න තමයි අපි ධර්මය හඳුන්වලා දෙන්න ඕන ධම්මානුධම්ම පටිපත්තියට යන්නේ එතකොට යනවා ඉතින් ඔය කියන ආකාරයෙන් මේ ධම්මානුධම්ම පටිපත්තියට යන පුද්ගලයෝ දැන් අපි අර කලිනුත් කතා කරන සයික්ෂෝ 7 දෙනෙක් ඉන්නවා කියලා අපි එහෙනම් කතා කරලා බලමු පළවෙනි සයික්ෂයා ගැන මේ සාසන මාර්ගයට ඇවිත් පළවෙනි එක්කෙනා ගැන මම මෙහෙම කතා කරනකොට තව පොඩි වචන ටිකක් මතක් කරන්න ඕන ඉස්සරලා බුදුහාඳුරෝ මේ ධර්ම දේශනා කළේ සිව් පිරිසට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා එතකොට මේ ගිහි ජීවිතය ගත්තාමත් මේකේ තියෙන ප්‍රභේද දෙකක් ගිහි ඕදාත වසනා කාමභෝගී ගිහි ඕදාත වසනා බ්‍රහ්මචාරී දැන් බ්‍රහ්මචාරී වෙන්නත් වෙලා නැති අය ඉන්නවනේ එනි ගිහි ඕදාත වසනා කාමභෝගී මේ කාමභෝගී ගිහි ඕදාත වසනා කාමභෝගී මට්ටමේදී සෝතාපන්න සකෘදාගාමි අවස්ථා දෙකම වළංගු සාසනයක් මේක. ඉතින් ඒ නිසා ඔය වච්චකොත් පරිබ්‍රාජකයා පව වරද බුදුහාමුදුරන් වහන්සේගෙන් මේ කරුණ කාරණා ගැන අහලා මේ සාසනයේ සිව්පිරිසේ සකස් වීම ගැන අහලා සතුටටපත් වෙලා දැන් එහෙනම් මම මීට කල මීන් පස්සේ ආයේ වෙන සාසනාවක් හොයන්න යන්නේ නැහැ. මට දැන් තේරෙනවා මේක පිරිපුන් සාසනය කියලා.
මොකද සමනස්ස කෝතමස්ස සාවක සගහට්ට පබ්බජිතා ගිහියන්හා පැවිද්දන් සහිත මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවක නිබ්බාන නින්න නිබ්බාණයට නිම්නව ගමන් කරනවා නිබ්බාන පෝණ නිවන් පැත්තට ඇලව ගමන් කරනවා නිබ්බාන පබ්බාර නිවනට නැඹුරු වෙලා ඉන්නවා නිබ්බාණං ආහතිතිතේ නිවනේ හැපී සිටිනවා මේ සිව් පිරිස ආය මේක මේ මහණුණාම විතරයි කියන කතාවක් නෙමෙයි අන්න ඒ කාරණේ දැකලා එයා ඒ කාරණේ මතක ඒකට උපමාවක් පෙන්වුවේ කොහොමද සෙයිතා අපි ගංගා නදී සමුද්‍ර නින්නා සමුද්‍ර පෝණා මේ ගංගා නැමැති නදිය නිම්න වෙලා ගමන් කරන්නේ සමුද්‍රයට නැගීලා සමුද්‍රයට වැටලා ඉවරන වගේ ඔබ වහන්සේගේ සිව් පිරිසම නිවනට නැඹුරු ගමන් කරා ඒ නිසා ගිහි ඕදාතවසන කාමභෝගී උපාසකන්ට උපාසිකාවන්ට ඉඩ ඇති සසුනක් නම් මෙය පිරිපුන් සසුනක් මම මෙහි මහාන වෙනවා කියලා කිව්වා එහෙමයි මේ ශාසනය මහානනේ වච්චගොත්ත පරිබ්‍රාජකයා ඒ මහාන වෙන වෙලාවේ කියා හිටියේ මේ බුදුහාමුදුරු කියා හිටියා මහානකම ඉල්ලනකොට මේක ඉතින් අන්‍ය මේ තීර්ථකයෝ මහාන වෙනව නම් ආර මාසයක පරිවාස කාලයක් ගත කරන ප්‍රොබේෂනල් පීරියඩ් එකක් බුදුහාමුදුරුන් එතුමා ගියේ නමක් කියලාද තුන් මාසෙට මම අවුරුදු හතරක් බලන් ඉන්නා ඒ තරම් ප්‍රබල දෙයක් මේ බුදුහාමුදුරන් වහන්සේ ලෝකයට දුන්නු පණිවිඩය ඔය හැම තැනම තිනවා අච්චරියම් බන්තේ අබ්බුතම් බන්තේ කියලා තමයි මේ ධර්මයේ දැක්කේ ඒකත් විග රස කරන්න ඕන නේද මං කියන්නම් මොකද්ද මේකේ තේරුම අච්චරියම් අසුරු ගසන්ට වටින්නේමයි කියන එකයි කිව්වේ හා ඒ මොකද අද ඉන්න මන් දන්නේ එහෙම හිතනවද කියලා ධර්මයේ වටද එහෙම හිතන අය ඇති නමුත් අඩු වෙලා නේ ඊළඟට අනික මොකක්ද දන්නවද අද්භූතම් බන්තේ නොවිච්ච දෙයක් ස්වාමීනි කිව්වා කියන්නේ අද්භූතම් බන්තේ මෙච්චර කාලයකට නොවිච්ච දෙයක් අන්න ඒ විදිහේ විශේෂ දහමක් අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයට දුන්නා ඉතින් අපේ හින්දා අපේ බුදුහාමුදුරන් වහන්සේ මේ සප්තසෛක්ෂ්‍යෝ සේක පුද්ගලයෝ හත් දෙනෙක් ගැන කියලා දෙනවනේ. ඉතින් මේ මුලටම සකස් වෙන කණ්ඩායම ගැන කියලා දෙන්නම්. ඒ අය මොනවද දහමේ දකින්නේ? ඒ කියන්නේ සෝවන් මාර්ගයටවත් වැටෙන්න එපා. මොකද මාර්ග කියන වචනය අපිට සූත්‍රවලදී හම්බෙන්නේ සෝතාපට්ටි ඵලසච්චිකිරියාය පටිපන්න පුද්ගලයෝ කියන එහෙම වචනේ හම්බෙන්නේ. සෝතාපට්ටි ඵල සාක්ෂාත්කරණයට බැස්ස උදවිය. දැන් අපි එබඳු කෙනෙක් එබඳු වටිනකමක් පුද්ගලයෙකුට ලැබෙන්නේ පුද්ගලයෙකුට ධර්මය තුළින් පිරිනැමෙන්නේ මොන විශේෂතාවන් තේරුම් ගත්තොත්ද කියලා. දැන් අපි අර සාකච්ඡාවකදී ආවනේ අර ස්කන්ධ ආයතන ධාතු කියලා හතරකට. ස්කන්ධ ආයතන තුනයි නේ එතකොට හතර වෙන්නාවේ යංකින්ච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං එතකොට මේ ස්කන්ධ ආයතන ධාතු කියලා මේ සත්‍යාවේ බෙදීමක් සිද්ධ කරන්නේ ඇයි ආයතන වශයෙන් බලන්නේ ඇයි මොකද දැන් අපිට අපේ ජීවිතය අපේ මේ සකස් වීම තේරුම් ගන්න පුළුවන් හතර තුන් ආකාරයනේ මේ ආයතන සම්බන්ධතාව ඔස්සේ අපිට අපිව තේරුම් ගන්න පුළුවන් ඈ ඊළඟට පුළුවන් මේ ස්කන්ධ ඔස්සේ ස්කන්ධ රූප වේදනා සංඥා සංඛාර විඥාන ඔස්සේ තේරුම් ගන්න පුළුවන් ඊළඟට පුළුවන් ධාතු පඨවි ආපෝ තේජෝ ආයෝ ආකාශ විඥාන කියන්නේ ඒ ධාතු කියලා. එතකොට දැන් මේ අප පිළිබඳ දේවල් මේ වෙන වෙන කොහේවත් වෙන තියෙන දේවල් මෙතෙන්ට ගන්න ඕනේ නැහැ. ආය වෙන කිසි දෙයක් නැතුව මේවා මේ තුල අපේ අත්දැකීමට මේ ස්වභාවයන් සමුද වෙන්නේ කොහොමද කියලා තේරුම් අරගන්න පටන් ගන්න එක තමයි මේ තියෙන්නේ. දැන් අපි දන්නවා අපේ බුදුහාමුදුරුවෝ මේ ඔය කියන අවස්ථාව හඳුනන පුද්ගලයෝ දෙන්නේ නම් කරනවා. සද්ධානුසාරී පුද්ගලයා සහ ධම්මානුසාරී පුද්ගලයා කියන. ඈ මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න දන්නේ මොනවද? මේ තාම සෝවන් වෙච්ච අය නෙමෙයිනේ නේ. ඒ අය මොනවක්වත් දන්නේ නැහැ සෝවන්. සෝවන් ඵලයේ තත්ත්වෙ මුකුත් නැහැ. නමුත් ඊට අදාළ වූ පසුබිමක් පරිසරයක් ඒගොල්ලෝ ගාව සකස් වෙලා තියෙනවා. ඉතින් ඒක කොයි වගේද කියනවනම්
චූල ගෝපාල සූත්‍රයේදී බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරනවා මේ ශාසනය ගවරෑණක් හැටියට ගත්තොත් ගෝපිතරා ගෝපරිනායකා කියන්නේ රාහතන් වහන්සේලා. අද දවසේදී ඉපදිච්ච වහුපැටියෙක් ඉන්නවා මේ ගවරෑණි. හරිද? එයා කොහොම කෙනෙක්ද? අද දවසේ ඉපදිච්ච වහුපැටියා නේ. මොනවද නෙගටිව් කරන්නේ? ඔව් නමුත් එයා නෙගටිනවා. මොකද විනාඩි 15ක් 20කින් එයා රවුමක් දුවන්නේ නැද්ද? ඉපදිලා අම්මගෙන් කිරි ටිකක් බොන්නේ නැද්ද? අන්න ඒ මට්ටමත් තියෙනවා. අද දවසේ උපම වහුපැටියා. මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නත් අන්න ඒ මට්ටමේ වගේ කියලා කියන්නේ. චූල ගෝපාල සූත්‍රය. දක්ෂ ගව පාලනය කරන කෙනෙක් තමන්ගේ ගවරෑන ගඟකින් ඉගොඩ කරනකොට දෙගොඩ තලා ගඟ ගලා යන මොහොතක මිනිසුන් යන්නේ නැත් තැනක් බලන්නෙත් නැතුව කොහේ හරි ඉබාගාත ගවරෑන ගඟට බැස්සොත් ගවරෑන අනතුරට පත් වෙනවා. නමුත් දක්ෂ ගව පාලකයා ගඟ දිය බැහැලා ගිහාම මිනිසුන් යන එන තොටුපළක් බලලා තමන්ගේ ගවරෑන ගඟින් ඉගොඩ කරන්න බස්සනවා. හැන්දෑකුරේ දැන් අනිත් පැත්තට යන්න. අද දවසේ ඉපදිච්ච වහු පැටියත් අර මව් දෙනගේ හඬින් පෙළඹිලා යනවලු අර ගඟ තරණය කරගෙන. සෝතං චෙත්වා සොත්තිනා පාරං ගමිස. අන්න ඒ වගේ මේ සද්ධානුසාරී ධම්මානුසාරී අයත් මගේ ශාසනේ මාරස සෝතං චෙත්වා මාර්යාගේ සැඩපහර සිඳගෙන සොත්තිනා පාරං ගමිස. සුවසේ සසරි ගෙතරට යන. කොපමණ ලස්සන උපමාවද සයන්. ඒක තමයි. මේ ධර්මය හරි පුදුම දෙයක් මේක. ඇයි මේ කාරණා වල රසය නොතේරෙන්නේ කියන එකයි මේ අද කාලේ මං හිතන්නේ. ඉතින් ඒකට හිත්පිත් සකස් කර ගන්න ඕන. මං හිතන්නේ මේ ඔය සමහර විට අපි ලෝකයේ තියෙන යම් යම් දුක්ඛං කටළු පැති දකිනකොට මේ පිළිබඳ අවබෝධයට තියෙන නැඹුරු වැඩි වෙන්න ඕන. ඒකයි අවශ්‍ය කරන්නේ. ඉතින් මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාම පුංචි වෙනසයි මේ දෙන්නගේ තියෙන සමාන ගුණ වැඩි. සද්ධානුසාරී එක්කෙනාට තියෙන්නේ තේරෙන්නේ සද්ධාවක් විතරයි. ධර්ම අවබෝධය අඩුයි නමුත් සද්ධාවක්. ඔව්. ධම්මානුසාරී එක්කෙනාට තියෙන්නේ ටිකක් ධර්මයේ තේරෙනවා. මොන වෙනස? ඒකට කොහොමද සඳහන් වෙන්නේ? මතසෝ නිජ්ජහනං කමති. තථාගත පවේදිත චස්ස ධම්මා මතසෝ නිජ්ජහනං කමති. මාත්‍ර වශයෙන් තේරෙනවා. මතසෝ කිව්වේ ඒකයි. අරයට තියෙන්නේ මොකද්ද? සද්ධා. සද්ධාති අධිමුච්ඡති කියලා වචන දෙකක් තියෙනවා. සද්ධාති කියන්නේ පිළිගන්නවා. අධිමුච්ඡති කියන්නේ ඒක එහෙම තමයි කියලා පිළිගන්න අකමැත්තක් නැහැ. තාම නුවණින් ගැඹුරට විනිවිද පෙනෙන්නේ නැහැ. ඉතින් ඕක ඊට වඩාත් මේ තව කතා කළ යුතු පැත්තක් තියෙන අර දෛනික වශයෙන් කොහොමද වඩන්නේ කියන එක. අපි මේකක් කියලා ඉමු. වෙලාව තිබුණොත් විතරක් අනිත් පැත්තටත් යන් ඈ. මොකද දැන් අරපුපු එක නිසා මේක ඉවරයක් වෙන්න ඕන. එතනදී අපේ බුදුරජාණන් වහන්සේ ඔය ඔක්කන්ති කියලා සූත්‍ර කොටසක් තියෙනවා. ඔක්කන්ති සංයුත්තේ කියලා සංයුත්ත නිකාය කොටසක් තියෙනවා. ඒ ඔක්කන්ති සංයුත්තේ පුරාම තියෙන්නේ මේ දෙදෙනාගේ විශේෂතාව. ඒකේ තියෙන්නේ ඔය ස්කන්ධ ආයතන ධාතු බෙදිල්ල තමයි. මුලින්ම කතා කරන්නේ ආයතන ගැන. ඇහැ, කන, නැහැය, දිව, කය, මන. දැන් එහෙම තියෙන ඉන්ද්‍රිය හයයිනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන්නේ අපිට මනසට අරමුණු වෙන සංකල්ප. හරි, හයයි. ඊට පස්සේ තව මොකද්ද තියෙන්නේ? ඔය දෙක එන්නේ චක් විඥානෙන්නේ. චක් විඥානය, සෝත විඥානය, ගාන විඥානය, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා කියනවා. ඊට පස්සේ සඳහන් කරනවා මේ තුනම තියෙනකොට ඉන්ද්‍රියයි අරමුණයි විඥානයයි තියෙනකොට තියෙන පස් වෙනනේ. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ඒ විදිහට ස්පර්ශ කරනවා. ස්පර්ශයේ ඊළඟට මේ අපිට අවධානය යන්නේ වින්දනයටනේ. අන්න ඊළඟට චක්කු සම්පස්සයෙන් උපදින චක්කු සම්පස්ස ජා වේදනාවේ කියන විදිහට සෝතයට ස්පර්ශ වෙනකොට එන වින්දනය, ගානයට, ජීවයට, කයට, මනට එනකොට එන වින්දනය. දැන් එතකොට ওই ලයිස්තු ටික මතක තියාගන්නකො. දැන් අහගෙන ඉන්න කෙනෙකුට උනත් දැන් මේක මතක තියාගන්න පුළුවන්.
එතකොට වින්දන ළඟට කියන්නේ තියෙන මොකද සංඥානේ එහෙනම් එතකොට එන්නේ රූප සංඥා දැන් අපි මේ අපිට ඇහැට පේනකොට රූප සංඥාව කනට ඇහෙනකොට ශබ්ද සංඥාවක් අපි හඳුනගන්න ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා ඉතින් ඒ අනුව අපිට මොනවද තව පහළ වෙන්නේ රූප සංචේතන රූපේ පිළිබඳ සිතිවිලි පහළ වෙනවා දැන් මේ නාම රූප කතාව ඔස්සේම නේද මේකත් තේරෙන්නේ ඈ ශබ්දේ පිළිබඳ සංචේතනා පහළ වෙනවා ගන්ධේ පිළිබඳ සංචේතනා පහළ වෙනවා චේතනා රස සංචේතනා පොට්ටබ්බ සංචේතනා ධම්ම සංචේතන ඊට පස්සේ ඉතින් ඕකට ආස කරනවානේ රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා දැන් මේ ලයිස්තු මතක තියාගන්න මේක මතක තියාගන්න ලේසි ඒක වනක අපේ අපේ ඇත්තන්ට ඔක්කොම ඔක වඩාන එක තමයි ඊළඟට තව මොකද්ද එතන තියෙන්නේ දැන් ඔය ආයතන පැත්තනේ ඔය කිව්වේ ඊට පස්සේ කියතාගෙන ස්කන්ධ පැත්තක් කියනවා අපි කියමු ධාතු පැත්ත කියමුකෝ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන හයත් උතන ගන්නවා පඨවි දැන් අපි කතා කරලානේ තියෙන්නේ තදට දැනෙන බුරුලට දැනෙන ඈ තෙතට දැනෙන මේ මේ අනේ විදිහට ඈ ඒ විදිහ අපේ අත්දැකීම් වලට අපි කැමති වෙනවනේ දැන් අපි ආහාරයක් ගන්න ගියාන් පස්සේ බත ඉදිලා මදි නම් කන්න කැමති නෑනේ පටවි ගතිය වැඩි වෙලානේ නේ ඈ පපඩම් පෙඟිලා නම් ඒ කන්න කැමති නෑනේ ඔන්න ඔය විදිහට හැම අත්දැකීමකට තේරුම් ගන්න ඕන එතකොට අපේ අත්දැකීම් ලෝකෙනේ මෙතෙන්ටනේ අපි තණ්හා කරන්නේ ඇලෙන්න ගැටෙන්න රැවටෙන්න උතනනේ අපි ඇලෙන්න ගැටෙන්න රැවටෙන්න තැන තේරුම් ගන්න එතකොට අන්න ඒ විදිහට පටවිය ආකාශ කියලා කියන්නේ ඉතින් වෙන මොකුත් නෙමෙයි. අපේ අපි කයක් දරනකොට මේ කයෙත් තියෙනවනේ ආකාශ දැන් මුව කට ගත්තාම පස්සේ මේ බඩවැල් අපේ නහර ලේ නහර කන් සිදුරු ආදී මේ මොකද මේක තනිකර ගුලියක් විතර නෙමෙයිනේ. එතකොට ඒ ළඟට ඒ ඒ අවකාශය අපිට අවශ්‍යත් වෙනව නේද? පෙනහැල්ලට තියෙන අවකාශය නැත්නම් අපිට හුස්ම ගන්න බෑනේ. අන්න ඒ වගේ ඈ. ඊට පස්සේ විඥාන විඥානේ මේක මේ සවිඥානක කය ගැනනේ මේ කිව්වේද සවිඥානක කය එහෙනම් මේ ඔක්කොම සකස් උනේ දැන් අපිත් කියවනේ පෝරාණ මේතම් බික්කවේ කම්මං කීක එහෙම අපි ඉස්සෙල්ලා කතා කරානේ පහුගේවා එහෙනම් දැනගන්නවා අපි ඉස්සරත් මෙව්වා කැමති වුණා ඉස්සරත් ලැබුණා ඒව නැතුව ගිහිල්ලා දැන් දැන් හම්බෙච්ච එක අල්ලගෙන දැන් හම්බෙන එක අල්ලගනිමින් දැන් මේ ඉන්නේ කියලා දැනගන්න එහෙනම් අපේ සමස්ත අද්දකින් ක්‍රියාවලියම යන්නේ මේ ස්කන්ධ ආයතන ධාතු. දැන් එහෙනම් අනිත්‍ය බලන්න ඕන කරන්නේ පිටස්තර දේවල් වල නෙමෙයිනේ. ඈ? ඕකෙත් දැන් තියෙනෝනේ ඇහැ ඉඳන්නේ පටන් ගත්තේ. ඇහැ අනිත්‍යයි කියනකොට මේ කන්නටි දාන්න මේ මැරුණ මේ පොට්ට වෙන එක ගැන අනිත්‍යතාව කියලා හිතලත් බෑනේ. ඈ? මේ ඇස කියන ඉන්ද්‍රියයක් අද්දකීම් වලට සමුදේ වෙන එක දැනගන්න එපා. ඒ නිසා තමයි මේ වද විඳ විඳ මේ බණ ටික පැහැදිලි කරගන්න මානසිකත්වය සාකච්ඡා කරගන්න නේද? එතකොට අනේ මේ මොහොතක් මොහොතක් පාසා ඇහැට කනට නැහැට දිවට කයට මනට අද්දකීම් ලැබෙනකොට මේ සමුදේ වෙන ඇහැ කන මේකයි අනිත්‍ය. අපි මවා ගන්නා වූ චේතනාමය සකස් කර ගන්නා තත්වයයි අනිත්‍ය. ඕක නිසානේ මේ අපි ඉතින් මේ අර ගහ කඩා වැටුණාට තවත් කෙනෙකුට මොකද දුකක් ඇති වෙන්නේ කොහොමද කියලා අනිත්‍යදද මේ අනේ එහෙමත් කතා කරන්නේ මේක තේරුම් ගත්තේ නැති වුණාම බුදුහාමුදුරන්ට චෝදනා කරන විදිහ කතානේ අර නේද ඔය දැන් විසකයක් කුමක් හඳ වුණාම ඒක දුකද සැපද කියලා අහන තත්වෙටම මේ උතුම් දහම පල්ලෙහාට ගිහිල්ලානේ දැන් මොකද මේක මේ සලායතනික පස්සෙන් සම්බුද වෙන අද්දකින් ලෝකයේ දුකෙහි සම්බුදයයි කියලා දැනගන්න කියන කෙනෙක් කතා කරපු දේ අපිට අමතක වුණාන් පස්සේ අපි ඉතින් හැම එකටම ගලප්පන්න හදනවා. ඉතින් ඒ නිසා මේ බාහිර පරමාණුන්ගේ විශ්ලේෂණ කර කර දඟලනවා. කමක් නැහැ ඒවා ඒවට. නමුත් ධර්මයට ඒක ගාව ගන්න උවමනා නැහැ. ඒක උවමනා නැහැ. ඉතින් ඒක නිසා අපි මේක තේරුම් ගන්නවා. මේ අනිච්ච කියලා කියන්නේ. එතකොට ඇතිවීම සමුදේ උඩ නිරුද්ධ වෙනවා. ඕක තමයි අනිත්‍යතාවයේ හැටි. ඈ දුක ඒක නිසා තමයි අර කිවි අර ලෝක බෝලෝකන සූත්‍රයෙන් අපි කතා කළා නේද? මේ පවත්වා ගන්න තියෙන කැමැත්ත යද විනන්දති තම් බයං කිව්වා. මොකද භව පැවැත්ම තමයි අපි අභිනන්ද භව මේවා අපි නන්දති. පැවැත්මයි අපි අභිනන්දනය කරන්නේ.
යද්දබි නන්දති තන් බයං ඒ අභිනන්දනේ පවත්ව ගන්න බැරි වෙනකොට බයයි අපි අන්න අනිච්චේ දුක් වෙන්නේ හේඳ තමයි අපි අකමැති අපි අල්ල ගන්න දේවල් අතහැරිලා වෙනස් වෙනවට ගිලිහෙනවට අනිතා වෙනවට ඒක රඳව ගන්නයි එතකොට අනිච්ච දුක් අනත් එතකොට අනිච්චා විපරිණාමි මේ ඔක්කොම පරිවර්තනය වෙන සුළුයි අඤ්ඤතා භාවී ඔය කියන්නේ ආ වචනය දැන් ඔය සද්ධානුසාරී කියන එක්කෙනා ඔය අපි දැන් කතා කරපු ස්කන්ධ ආයතන ධාතු ස්කන්ධ කියන ටික ඔය ස්කන්ධතාවතර රූප වේදනා සංඥා සංකාරතාවනේ ඔය ටික අනිත්‍යයි කියලා තාම නුවණින් දකින්නේ නැහැ අනිත්‍යයි කියලා විපරිණාමී කියලා අන්න අවිරකට යනවයි කියලා සද්ධාති අදහනවා අන්න සද්ධානුසාරී වෙන්න හේතුව සද්ධාති අදහන ගතිය විතරයි තියෙනවා එහෙම ප්‍රබල අවබෝධයක් නැහැ නැහැ ඉතින් මේ සද්ධාති අදිමුච්චති ඒක අනිත්‍ය තමයි ඉතින් ඔය අපි කොච්චර හිතියාගන්න හිතුවත් කියන මේ තන එයා ඉන්නවා ඒකට අකමැති නැහැ එහෙම 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 දහම දකින්න අකමැති නැහැ සමහර අය දකින්න කැමති නැහැ එහෙම එකක් මේක තමයි අපිට තියෙන ස්වකහාත ධර්මය කියලා අපි දරගෙන ඒක දකින. ඉතින් ඔය සද්ධානුසාරී එක්කෙනා අදහන ඩිංගනේ ඔය අපි කිව්වේ. ධම්මානුසාරී එක්කෙනා අදහිල්ලට වඩා ටිකක් ඉස්සරහට ගිහිල්ලා පඤ්ඤාය මත්තසෝ නිජ්ජානං කවන්ති. ප්‍රඥාවෙන් මාත්‍ර වශයෙන් මේ වටහීමට පත් වෙනවා. ඉතින් දැන් ඔය පටන් ගැම්මනේ ඔය පටන් ගත්ත සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න ගැන ඔය කියන ආකාරයෙන් පටන් ගත්තාම එයාට තුල පරිවර්තනය වෙනකොට ඔය පිළිබඳ විනිශ්චයක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහෙද අලගද්දෝපම සූත්‍රය ඒකේ තියෙනවා යේතේ භික්ඛු ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ සබ්බේතේ සම්බෝධි පරායන යම් කිසි කෙනෙක් සද්ධානුසාරී නම් ධම්මානුසාරී නම් ඒ හැම කෙනෙක්ම සම්බෝධි පරායන නිවන පිහිට කොට ඇත්තාහුය මේ විශාල වටිනකමක් දීලා තියෙනවානේ දැන් තේරුම් ගන්න උවමනා කරන ටික මේ තියෙනවා ඉතින් ඔය කතා කරන්න තව කරුණු තියෙනවා නමුත් අපි මේ එකින් එක පියවරෙන් පියවර ටික ටිකනේ කතා කරන්න ඕන දැන් එතකොට ඔය සූත් ඔය 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 ආයතන ඔස්සේ ඔය විස්තරය විචිත්‍රව සූත්‍ර ගණනාවකින් කියලා දෙන එක තමයි ඔක්කන්ති සංයුත්තේ කරලා තියෙන්නේ. ඔක්කන්ති කියන වචනේම දාලා තියෙන්නේ සසුම් පිළිවෙතට බැස ගැනීම. ඔක්කන්ති කියන්නේ බැස ගැනීම. බැස ගැනීම කියන තේරුම. එතකොට සාසන පිළිවෙතට අපි බහින්නේ කොහොමද? මේ බහින්න අපි දැනගන්න ඕන කරන්නේ මොකද්ද? ස්කන්ධ ආයතන ධාතු. ඕක අපි බණ අහලා හොඳට දැනගන්න ඕන. ඒ නිසා ස්කන්ධ ආයතන ධාතු ගැන කතා කළ යුත්තේ අපි විඥාන නාම රූප අද්දකින් වශයෙන් මේක ගොඩනගා ගන්නේ කොහොමද කියලා මිසක් බාහිරයට තියලා නම් කතා කොල්ල වැඩක් නැහැ මේ කන මගේ කණෙන් මගේ මේ කම් පෙත්තෙන් කවුරු හරි ඇද්දොත් මම කියන්නේ කණෙන් ඇද්ද කියලානේ මගේ නම කන උපදින්නේ කොයි වෙලාවේද සද්දයක් ඇහෙනකොටනේ අහං ඒ විදිහට තේරුම් ගන්නවා මම මේක මේ ළඟදිත් කෙනෙක් කතා කරනකොට දැන් අපි මේ දිව කියන එක මේ දත්වල අතරද තියෙනවයි කියලා කියනවනේ ඈ ඕන තරම් තියෙනවා දැන් මේ කතා කරනකොට එහෙම කොච්චර දිව එහාට මෙහාට දඟලනවනේ නමුත් දිව උපදින්නේ නැහැනේ දිව උපදින්නේ නැහැ කයක් උපදින්නේ දිව උපදින්නොත් රහත් දැයින්න ඕන අන්න ඒ විදිහට දකින්න එපා දැන් මේක අමුතු ප්‍රහේලිකාවක් නෙමෙයිනේ හැබැයි එකක් තියෙනවා අපිට හුරුුණේ අර විදිහ පරණ ඒ නිසා නෝරු හැඩේ මේක සරලයි සරල තැනක් මෙහෙම දැක්කොත් විතරයි නේද ඇත්ත වශයෙන් ධර්මයේ සංකීර්ණ පටලවිලි ඉවර වෙන්නේ. ආන් ඒක අපි තේරුම් අර ගන්න ඕන. ඉතින් ওই විදිහට තේරුම් අරගත්තාම සද්ධානුසාරී ධම්මානුසාරී කියන අවස්ථා දෙකේ මේ බොහොම ලොකු වටිනකමක් තියෙනවා. එතකොට අපි දැනගන්න ඕන ඔය ටික තේරුම් අරගත්තන් පස්සේ අපි කොහොමද අනිච්ච දුක්ඛ අනාත්ම එදිනදා ජීවිතේ වඩන්නේ කියලා අපි තේරුම් ගන්න බෑ. දැන් අපිට සාමාන්‍ය උදේ ඇහැරිච්ච වෙලාවේ නම් යාලි නිින්දට යනකම් වෙන්නේ මොනවද? පේනවා, ඇහෙනවා, ආග්‍රාණ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, කල්පනා වෙනවා. වෙන මොකද්ද වෙන්නේ නේ?
අවෙන මොන මොනාක දේ විස්තර අපි කිව්වත් අපට අවසාන වශයෙන් සිදු වෙලා තියෙන්නේ පෙනෙනවා ඇහෙනවා ආග්‍රහණ දැනෙනවා රස දැනෙනවා ස්පර්ශ දැනෙනවා කල්පනා වෙනවා කීටි කීතරමයි වෙලා තියෙන්නේ. එහෙමනම් ඔතන නේද අපිට අපිව තේරුම් ගන්න තියෙන තැන. ඒ බව නේද මේ බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නවා මේ ඇහැට පේනවා නම් පිටස්තර රූපයක්. ඕක ඒ පේන රූපේ අනිත්‍යයි කියන්නේ දැන් හුඟ දෙනෙක් කුරු වෙලා තියෙන්නේ. දැන් බුදුහාඳුරෝ වදාලේ මොකද්ද? රූපේ කොහොමද අර නාම විඳින් සංඥා චේතනා ස්පර්ශ මානසිකාර ඔස්සේ මවාගත් සංකල්ප රූපේ නේද අපිට තියෙන්නේ? ඒක නේද අනිත්‍යතාවෙන් දකින්න ඕන. අපට මැවෙන රූපයනේ අත්දකින්න ඕන. මේ බාහිර තියෙන වස්තුවක නිට්ටය බාහිර වස්තුවක අනිත්‍යතාව දැකලා වැඩක් නැහැනේ. හැබැයි ඒවත් අනිත්‍ය තමයි. ඒක කිසි කතාවක් නැහැ. නමුත් ඒකේ අනිත්‍යතාව ගැන කියන්න බුදුවරයෙ පහළ වෙන්න ඕනද? හොඳට පැහැදිලි වෙන්නේ එතනනේ. බුදුරන් වහන්සේ නමක් පහළ වෙලා ලෝකය පිළිබඳ අනිත්‍යතාව දේශනා කරනවා නම් මොකද බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් භාරතයේ හිටපු අය ඇතැම්මයි හිටිය අනිත්‍ය ගැන කතා කරන අය හිටියා. ඈ වෙනත් ඔය දැන් ලෝකේ මේ චින්තකයන් දාර්ශනිකයන් අතර අනිත්‍ය ගැන කතා කරන අය හිටියා. නමුත් මේ සමුදේ ධර්මයන්ගේ නිරෝධයේ මට්ටමින් කතා කළේ සම්්‍යක් සම්බුදුරයන් වහන්සේලා පමණමයි. ඔන්න අතර තමයි අපිට විශේෂ තේරුම් ගන්න ඕන කරන්නේ. ඒ බව දැනගෙන දැනගත්තාම අපිට අපේ ධර්ම මාර්ගේ වඩන්න ලේසි. ඒ නිසා අපේ සංකල්පනා ලෝකයේ මොකද මේක තව ඉදින් ගත්තොත් චේතනාමය වශයෙන් අපට අபிසංස්කරණය වූ දෙයක් ඇරෙන්න වෙන මොනවද මන් දන්නේ? මේ චේතනාමය අபிසංස්කරණය කර ගැනීම අපි ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් කරනවා. ඕක තමයි අපි දැනගන්න ඕන කරන්නේ. දැන් අපි නිදසුනකට කියමු යම්කිසි කෙනෙක් ප්‍රථම ධානය ලැබුවයි කියලා. මේ ප්‍රථම ධානයටත් මොකද්ද තියෙන්නේ? බුදුහාමුදුරන් වහන්සේ වදාළ දැන් මහා මාළුන්ගේ පුත් සූත්‍රයේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රථම ධානයට සම්බන්ධිච්ච එක්කෙනා. ඒ ප්‍රථම ධානයේහි පවතිනවා නම් යම් රූපගතයක් වේදනාගතයක් සංඥාගතයක් සංඥා සංකාරගතයක් විඥානගතයක්. ඒ කියන්නේ ස්කන්ධනේ නේ. මේ ස්කන්ධ ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒ ස්කන්ධ ස්වභාවයද අනිත්‍ය වශයෙන් බලන්න, දුකක් වශයෙන් බලන්න, රෝගයක් වශයෙන් බලන්න, අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ gaduwak වශයෙන් බලන්න, ගණ්ඩතෝ සල්ලතෝ උලක් වශයෙන් දකින්න, අගතෝ විපතක් වශයෙන් කියන්නේ මේ පීඩාවක් වශයෙන් දකින්න, ආබාධිතයක් වශයෙන් දකින්න, ආබාධතෝ පරතෝක මගේ නෙමෙයි කියලා දකින්න, පලෝකතෝ සිඳි බිඳි යන දෙයක් හැටියට දකින්න, ශුන්‍ය වශයෙන් දකින්න, අනත් වශයෙන් දකින්න කියලා කිව්ව අර සමාධියේ චිත්තේට අයිති රූප වේදනා සංඥා සංකාර අන්න ඒ වගේ කාමාවචර අද්දකින් ලැබෙන තලයක ඉන්න අපි අපේ පසින්දුරංගෙන් ලැබෙන අද්දකින් ඔස්සේ අපි මවා ගන්නා වූ කාමාවචර රූප නිමිති, සද්ද නිමිති, ගන්ධ රස පොට්ටබ්බ නිමිති. එතකොට මේ පිටස්තර ඒවා නෙමේ අපට මැවෙන ස්වභාවය. මැවෙන රූප ස්වභාවය, විඳීම් ස්වභාවය, හැඳිනීම් ස්වභාවය, ඊළඟට චේතනා ස්වභාවය, දැනීම් ස්වභාවය තමයි අනිත්‍ය වශයෙන් බලන්නේ. ඒක කොහෙවත් පිටස්තර ඒවා බැලිල්ලක් නෙමෙයි. මේ මේ විදිහට අනිත්‍යතාව දකිනවා නම් නුවණින් ප්‍රත්‍යවේක්ෂණය කරනවා නම් හැරිලා බලනවා නම් ඔය යෝනිසෝ මනසිකාර කීරකේ හැටි කියන්නේ ප්‍රත්‍යවේක්ෂණයේ හැකියාව තියෙන අපිටනේ. ආපහු හැරිලා බලනවා කියන එකට දැන් අමතු පිට ස්වરૂපයට රැවටෙනවද නුවණින් බලනවදනේ? ඒ විදිහට බලනකොට අපේම චේතනාමය අபிසංස්කරණයන්ගේ අනිත්‍යතාව දකිනවා නම් දුක දුක් මැවෙන්නෙම නෑනේ. ඕම දකින්න දකින්න බෑ දුකත් තේරෙන්න අනත්ත වෙන්නේ. එතකොට මට ඕන හැටියට කන්ට්‍රෝල් වෙන්නේ නෑනේ. ඒ නිසානේ ඒවම් මේ රූපං හෝතු ඒවම් මේ රූපං මා හෝසීති මෙසේ රූප මේ රූපේ වේවා මෙසේ නොවේවා කියලා මං කොච්චෙක් කැමති වුණත් ඒක ඒ විදිහට වෙන්නේ. ඒවායේ ධර්මතාවක් තියෙනවනේ ඊට අනුකූලව ඒවා පවතින සකස් වෙන්නේ. ආ එහෙමනම් අනත්තයි කියලා දකින්නේ ඒක. ඉතින් මේවත් සෑහෙන පටලැවිලා තියෙන දේවල්. ඉතින් ඒක නිසා දැන් මම මේ කිව්වේ අනිච්ච දුක්ඛ අනාත්ත වඩනවා නම් මේ වැඩි දුර යන්න එපා. අපේම චේතනාමය සකස් කිරීම පිළිබඳව හිතන්න.
කණෙහි සමුදය ගැන හිතනවා නම් මොකද අර ලයිස්තු හොඳට මතක තියාගන්න සමුදය නිරෝධ අස්සාද ආදීනෝ නිසා සමුදය නිරෝධ නොදක අස්සාද ආදීනෝ විතර බැලිල්ලකුත් තියෙන බව පේනවා හැබැයි ඒකත් එන අවුලක් ඈ සන්නන්දරේ එක මං කියන්නේ ඉතින් දැන් සමුදය නිරෝධ නොදක ආශාද ආදීනෝ නිස්සරණ කරන්න තමයි කියන්නේ ඒකනේ සමුදය දැක්කේ සමුදේ නොදක පටිච්ච සමුප්පාදය දැක්ක වෙන්නේ කොහොමද මේ ඔබ වහන්සේ මේ වගේ පුරා මාස හතරක් තිස්සේ කතා කරපු දේ ඇතුළත තියෙන සමුදේ සමුදේනේ මේ කතා කරේම සමුදේ අල්ලන සමුදේනේ අත්තගමයට යන්නේ සමුදයන්ච අත්තගමංච කියන එක දැනගන්න එපා ඒ කියන්නේ දැන් අපි මොහතම් මොහතම් පහසා අපේ සමුදේ අපේ අද්දකින් සමුදේ අපිට නිරීක්ෂණය මොකද මේවා මේ පුහුණු වෙනකොට දවසේ පැය 24ේම එන එන නිමිති ගැන මෙනෙහි කර කර ඉන්න පුද්ගලින්ට බෑ. නමුත් අපි යොදාගත්ත පුංචි පුංචි විවේක සමයන්වල අපි මේ මානසිකාරයේ යොදනකොට මොකද වෙන්නේ අපිට මේක පුරුදු වෙන්න පටන් ගන්නවා. මොකද දැන් මේ එක හිතක්වත් අපි හිතලා හැදුවේ නෑනේ. ඔය විඥාන නාම රූප වශයෙන් අපි ගොඩනගන සිත්. ඒවා ස්කන්ධ දක්වා යනකොට ඒ අපි හිතලා හදනව නෙමෙයි හැදෙන හිත වලට අපි යට වෙන එක නෙමෙයි වෙන්නේ ඒ නිසා අපි යට නොවෙන් දැන් ඔතන අපි එහෙම කිව්වට මොකද මේ භාෂාව හසුරවන්න හරි අමාරුයි භාව සාධන ක්‍රමයෙන් කර්තෘ සාධන ක්‍රමයෙන්මයි භාෂාව හසුරවන්න පුළුවන් කර්තෘ සාධන ක්‍රමය කියන්නේ මම හිතමේ අපි හිතමු ඒ විදිහට නේද භාව සාධන ක්‍රමයට බස හසුරවන්න හරි අමාරු. ඒ නිසා තමයි බුදුහාඳුරු මේ ඕකක් දැනගන්න කියලා වදාළේ. මොකද අර වෝහාර මර්ථේන සෝබෝ හරිය කියලා අර අදි වචන පත නිරුද්ධි පත පඤ්ඤාති පත හදන්නේ කොහෙන් කියලාද කිව්වේ නාම රූපෝස්සේනේ. ඒ බස් වහරණේ අපි පාවිච්චි කරගෙන නාම රූප නිරෝධය සඳහා බණ කියන්න වෙලා තියෙන්නේ. ඒ නිසා බස් වහර පිළිබඳ ගැටලු ඇති වෙනවා. එතකොට ඒ නුවණ දැනගෙන තමයි මේ බුද්ධ ශ්‍රාවකයා බස පාවිච්චි කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ වදාන ඔය තථාගතවරු ඉමා කෝචිත ලෝක සමඤ්ඤා ලෝක නිරුද්ධය ලෝක වහාර යාහි තථාගතෝ වහරති අපරාමසතිය. මේ චිත්ත කියන එක්කෙනා අමතල බුදුහාමුදුරන් වහන්සේ වදාලා ඔය පොට්ටපාද සූත්‍රයේදී මේ තථාගතයන් වහන්සේත් මේ කියන ලෝක පඤ්ඤත්තිය ව්‍යවහාර කරන ව්‍යවහාරයේ පිණිස පමණයි නමුත් අපරාමසන් ඒ පරාමර්ශනය කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර මම මේ කතා කරගෙන යනකොට මට බස ඒ විදිය එකක් නිකන් කියන දේවට වඩා භාව සාධන ක්‍රමයෙන් කතා කරන්න බැරි කම. එතකොට නමුත් කරන්න දෙයක් නැහැ අපිට මේ බසෙන් යන්න පුළුවන් දුරක් තියෙනවා. ඒ තමයි අපිට බුදුහාමුදුරන් වහන්සේ සද්ධර්ම ශ්‍රවණය පිණිස යොදලා තියෙන අවස්ථාව. එතකොට එතන ඉඳන් තමයි යෝනිසෝ මනසිකාරයේ යොදනකොට බසත් එක්ක නෙමෙයි යන්නේ නුවණත් එක්ක ප්‍රඥාවත් එක්ක යන්නේ ඒක ව්‍යවහාරික භාෂාවකට ගත්තට නුවණත් එක්ක තමයි ප්‍රඥාවත් එක්ක යන්නේ එතකොට තමයි යෝනිසෝ මනසිකාරයට ධම්මානුධම්ම ප්‍රතිපත්තිය රැටෙන්නේ ඉතින් ඒ නිසා අපි තව විදිහකින් ගත්තොත් එහෙම මේ විදිහට ධර්මය දැනගන්නකොට තමයි මේ සම්මාදිට්ඨියමනේ අපි මේ මෙච්චරලා කතා කරලා මොකද අපිට ප්‍රතිපදා මාර්ගයටනේ කතා කරන්නේ සද්ධානුසාරී ස්වરૂපයේ තව පොඩි කාරණාවක් දෙකක් තියෙනවා ඒ ටිකක් කියන්න ඕන මම හිතනවා ඒක කියලා ඉන්න කියන්න හොඳයි මොකද කාලයක් නැති වෙනවා ඔව් මොකද කාලය කොහොමද කියන්නේ මට තේරෙන්නේ නැහැ දැනුම් දෙන්න මේ ඔතන තියෙනවා දැන් මේ ඔය කියපු විදිහට අර ස්කන්ධ ආයතන ධාතු කියන තුන් ආකාරයක සරල මට්ටම පිළිබඳව අනිච්චතාව විපරිණාමී බව අඤ්ඤතාභාවී බව අදහන ගතිය සද්ධානුසාරී කියවනේ ඊළඟට මේ ඊට වඩා ටිකක් මොහුග්‍රාගී කියන ධම්මානුසාරී කියවනේ මේ දෙන්නා අලගද්දූපම සූත්‍රයෙන් මං කිව්ව නේද මේ දෙන්නා සම්බෝධිපරායනයි කියන්නේ හැබැයි නියත කියන වචනේ බුදුහාරු පාවිච්චි කළේ නැහැ. නියතෝ කියන වචනේ පාවිච්චි කරන්නේ සෝතාපන්නේ සම්බන්ධයෙන් පමණයි. එතකොට මේ නියත කියන වචනේ පාවිච්චි කළේ නැත්තේ සමහර විට උනන්දුව පිරිහිලා ප්‍රමාදයට වැටෙන්න පුද්ගලයා ඉඩ තියෙනවා. ඔය කාරණේ පැහැදිලි වෙන එක සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයට කියනවා මොකක් කියලාද? උදකූපම පුද්ගල සූත්‍රය කියලා.
මතකයිනේ උදකූපම සූල සූද්දල සූත්‍රයේදී මේ ගුණ පිළිවෙල සකස් වෙනකොට ඔක ධර්මය අහනකොට සමහර කෙනෙක් මේ ඔක වතුර වතුරේ ජලාශයේහි ගිලිලා ඉන්න අයගේ මතුවීම නිදසුන් කරලා තමයි කියන්නේ නේ ගිලිලා ගිලිලම ඉන්න අය ඉන්නවා දැන් මොන විදිහකින්වත් මතු කරවන්න බෑ තව කොටසක් ඉන්නවා මතු වෙලා ආයෙ ගිලෙන උම්මුජිත්ව නිමුජිත් කියලා කියන තව කොටසක් ඉන්නවා උම්මුජිත්ව ටීතෝ ඇවිල්ලා නතර වෙලා ඉන්න නහායති පිරිහෙන්නෙත් නෑ නොවඩති වැඩෙන්නෙත් නෑ එතනවත් ඉන්නවනම් මොකද හේතුව පැටි කියන මේකේ නොපිරිහි හිටියොත් අබබ්බෝ හෝති කාලං කාතුම යාවන සෝතාපට්ටි ඵලං සච්චිකරෝ මේ සද්ධානුසාරි ධම්මානුසාරි දෙන්න සෝතාපට්ටි ඵලයට පත් වෙන තෙක් මිය යන්න සුදුසු නෑ ඒ නිසා රැඳිලා හරි ඉන්න තියෙන තැන දැන් මොකද දැන් මේ ලෝකයාට මේක හම් වෙන තැන කියන්න බෑ එතකොට හරි වටින තැනක් ඔය සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නගෙන ඔක්කාන්ති සංයුත්තේ සඳහන් වෙන්නේ කොහමද පුතුජ්ජන භූමින් වීතික්කමති වීතිවත්තෝ පුතුජ්ජන භූමි පුහුදුන් භූමිය ඉක්මවා ඇති අය ඔක්කන්තෝ සම්මත්ත නියාමං සම්්‍යක්ත නියාමයේ කියලා කියන්නේ මේ ආර්ය ධර්ම මාර්ගයට බැස්ස. ඉතින් මේ වටිනාකම අපි දැනගන්න බෑ. ඒක එන්නෙම අර මේ කියන අර්ථයෙන් ස්කන්ධ ආයතන ධාතු කියන ස්වභාවය බාහිර වාස්තවික ලෝකයට අල්ලලා නැතුව අපේම නාම රූප නැවිල්ලක් හැටියට එන බව හොඳට තේරුම් ගැනීමෙන් තමයි මේ කාර්යය හොරුදුට නැත්තම් ඉතින් මේ ඒක පිහිටා ගන්න ඒ ප්‍රතිෂ්ඨාව ලබා ගන්න බැරුව යනවානේ. මේක කොච්චර අවශ්‍ය දෙයක්ද අනේ වටිනකම මට කියන්න උවමනා කරලා තියෙනවා ඒකයි ඊළඟට ඔය කියන අය අතිනුත් වැරදි සිද්ධ වෙනවා මෙන්න මේව වචනයක් තියෙන ඔක්කන්සල් අබබ්බූති කම්මං කාතුම යං කම්මං කත්වා නිරයං වා තිරජ්ජාන යෝනිං වා පෙත්තිවිසයං වා උප්පජ්ජේ යම් කර්මයක් කරලා නිරයට ප්‍රේත විසයට දිරත් සම්භවයට යන්නේද එබඳු වූ කර්මයක් කරන්නට අභව්‍යය අභබ්බෝ ඉතින් බලන්නකෝ සුදුසු නැහැ කියනකෙන ඉතින් මේ තරම් අපට දුගති බය විමුක්ත වෙන්න ඉඩ තියෙද්දි ඈ ලස්සනට ප්‍රතිපදාවේ තැන් අපිට හලකුණු කර මම දන්නවා ඔය සද්ධානුසාරී ධම්මානුසාරී කතාව වුණත් මේ මෑත කාලේ තමයි කතා කරන්න පටන් ගත්තේ මුලින්ම කතාවක් නැහැ ඉතින් ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් මේ කරුණ කාරණාවල් අපි හොඳ හැටි තේරුම් අරගෙන මේ ධර්මයේ ප්‍රතිෂ්ඨාව ලබන්න ඕනේ. මේ ධර්මයේ ප්‍රතිෂ්ඨාව ලබන අයට අයිති ගිහි ජීවිතය ගැන තමයි ඔය ගිහි ජීවිතය පිළිබඳ සූත්‍රවලත් තියෙන්නේ. අරියස් විනය කියලා කියන්නේ දැන් මේ ආර්ය විනය තමයි මේ. ඈ දැන් සිගාලෝවා සූත්‍රය ගත්තාම කතංච ගහපති බුත්ත අරිය ශ්‍රාවකෝ චද්දි සම්පටි ආර්ය ශ්‍රාවකේ මේ සදිසා සම්බන්ධතාව ඒ කියන්නේ මනුෂ්‍ය ව්‍යවහාරික සම්බන්ධතාව පවත්න්නේ කොහොමද? ඕක තමයි සීගාලෝවා සූත්‍රයේ තේමාව. ආර්ය ශ්‍රාවකයා ඕක අමතක කරලා අපි නිකන් අර සංජානන මට්ටමින් විතරක් මේ දරුපෞල් වල වැඩ පිළිවෙල ගැන කිව්වට හරියන්නේ නැහැ. ඒ නිසා ඒ දර්ශනේ පුද්ගලයාට වදින්නේ නැහැ. ඒ නිසා මේකට හැඟීමක් ඇති වෙනවා මේ භවයේ ඉක්මවන්න ඕනේ කියලා අපට සිතිවිල්ල පහළ වෙන්න ඕන. මොකද ජරා මරණ දුකට නැවත නැවතත් මූණ පාමින් ඉන්න සංසාර පැවැත්මක් නේද මේ කියන එක අපි දැනගන්න ඕන. මේ සසර පැවැත්ම තුළ ජරා මරණ දුකට විතරක්පත් වෙනව නෙමෙයිනේ. ලෝභයේ ద్వේෂයේ මෝහයේ නිසා, ඊර්ෂ්‍යා මදමාන මාත්සර්ය ආදී නිසා අපිව දුගතියට අනන්තව ඇදගෙන යනවා. අපි සමහර විට දැන් මිනිස් සුගතියක අපි හිටියත් දුගතියක වගේ දුක්වලට දැන් මුණ දෙන්නත් වෙන්නේ ඒ හින්දානේ මේ සසර ස්වභාවය ඕකයි මේ යථා ස්වභාවය දැනගෙන දැන් උතන මමත්වයේ කියන්නේ මේ නිවන් මේ අපේ මවා ගන්න කෙනානේ ඈ තණ්හාව අවිද්‍යාව කියන දෙක විතරයි මේ නිවන් දකිනකොට නැති වෙන්නේ මම ඉන්න බෑ නැති වෙන්න
මම මවා ගන්න දෙයක් විතරයි. තණ්හාවයි අවිද්‍යාවයි නැත්තම් මම මවා ගන්නේ නැහැ. මම මැවෙන විදිය ඔබට අවබෝධ වෙනවා. අවබෝධ වෙලා තියෙනවා. මැවෙන විදිය අවබෝධ වෙලා තියෙනවා. මමත්වේ අඩු වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් අපි කියමු දැන් යම්කිසි කෙනෙක් මේ විදර්ශනා ක්‍රමයෙන් මේ ආයතන ස්කන්ධ ආයතන ධාතු වලට සම්බන්ධ වූ මේ ක්‍රියාකාරීත්වය මේ අපේ ආයතනික නාම රූප අද්දකින් ක්‍රියාවලිය ඔස්සේ සකස් වෙන හැටි නුවණින් දැක දැක ඒවායේ අනිච්චතාව දුක් බව අනාත්ම බව නුවණින් දකිනකොට එයාට මමත්වයේ අඩු වෙනවානේ එයාට අපි කියමු එයාට අපි කවුරු හරි දොස් කිව්වොත් එහෙම රිදෙන ගතිය අනිත් අයට වඩා අඩුනේ ඈ ටික ටික අඩු වෙගෙන යනවානේ ඔන්න ඕක නියෝණ කරන්නේ මොකද මේ ධර්ම මාර්ගය කියලා කියන එක ඊටාම සරලව වැඩෙන දෙයක් අර අර කලින් කිව්වා වගේ අර මේ 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 වාසිජටෝපම සූත්‍රෙන් අර කිකිලි බිජුවට උපමාවකේ අන්න ඒ වගේ මේක වෙන්නේ ඔය කාරණේ කියනකොට මට ඒ සූත්‍රෙම තව උපමාවක් කියන්න ඒකේ තියෙනවා හොඳ වචන පො වාසිජටෝපමාව වාසි කියන්නේ වැය ඔය වැඩ කරන වැයවල් තියෙනවා වැයට මිටක් ගහනවානේ වැඩ කරන්න මේ වැයට මිටක් ගහලා යම්කිසි කෙනෙක් වැඩ කරනවා බුදුහාඳුරෝ මේ මේ ධර්ම කාරණා කියලා දෙන්න ගිහිල්ලා මේ මහා වෙනත් ලෝකයක උපමා රූපක නෙමෙයි ගත්තේ අපේ ව්‍යවහාරික ගැමි ජීවන රටාව තුළ තියෙන උපමා. ඉතින් මේ වැයෙන් වැඩ කරනකොට දැන් වැයක් මිටක් ගහලා ඒක ඉතින් හොඳට සෞම්‍ය කරලා එහම ඉතින් වැඩට සුරුසු විදිහට ගන්නවනේ. දැන් මේකෙන් අද දවසේ වැඩ කරනවා. මේ වැඩ කරනකොට අර අතට අහුවෙලා අහුවෙලා මේ මිට යම්කිසි ගෙවීමක් වෙනවනේ. නමුත් අපිට බලන්න බෑ නේද? බෑ. අපිට ඒක මනින්න ක්‍රමයක් නෑ. නමුත් මාසයක් හමාරක් දෙකක් තුනක් හතරක් පහක් හත අටක් වැඩ කරනකොට මොකෝ වෙන්නේ? හොඳට පේනවා දැන් මිට ගෙවිච්ච ගෙවින හරිය. ඔන්න ඔය ක්‍රමයට කිව්ව කෙලස් ප්‍රහීන වෙන්නේ. ඒ නිසා මේ දාර්චීරි ස්වාමීන් වහන්සේට වගේ ඇසූ කෙනෙකින් නෙමෙයි අපිට කරන්න පුළුවන් මට්ටම අපි දැනගන්න එපා. අපි මේ පේනකොට ඇහෙනකොට ආග්‍රහණ දැනෙනකොට රස දැනෙනකොට එතෙන්ටනේ අපි කතා කරමින් ඉඳලා ආය අර සද්ධානසාරී කී අඩුපුරේ වෙන්නේ අපිට මේක ක්‍රමානුකූලව වෙන්න පටන් ගන්නවා ඒ නිසා අපිට තියෙන්නේ අපි මමත්වයේ ඉස්සරහට දාලා මම දැන් කොච්චර සාර්ථකද කියලා බලන්න ඕනේ නැහැ නමුත් අපිට පුළුවන් බලන්න මා තුල තියෙන කැළඹීම කොච්චර ප්‍රබලද ලිහිල් වෙමින්ද යන්නේ ඈ මේකෙදි පොඩි උදව්වක් වෙනවා මේ සමාධි පැත්තක් ටික ටික දියුණු කරගන්න එක මේක හරිය අවශ්‍යයි මොකද මේ ප්‍රතිපදා මාර්ගයක් කියනකොට බුදුහාමුදුරන් වහන්සේ වදාළනේ මේ සීල සමාධි ප්‍රඥා කියලා දැන් සීලයවත් කඩාවත් මේ සීලයවත් නිකන් කොහොම රඳවා ගන්නද කියන ප්‍රශ්නේ තිබුණේ අපිට දැන් මේ කරුණු කාරණා දකිනකොට සීලයට පොච්චර හොඳට පදනමක් පේනවද? නෙක්ඛම්ම අව්‍යාපාද අවහිංසානේ. කාම ව්‍යාපාද විහිංසා සංකල්පනාවන්ගෙන් අත්මිදී යුතුයි අදිමිදෙන්ද යුතු දෙයක් කියන අවබෝධය අපිට සකස් වෙනවා කියන්නේ සීලය තහවුරු වෙන්න පටන් ගන්නවා. මොකද එතනදී වාචා කම්මන්තා ජීවෙන්නේ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් අපි මෙච්චරලා කතා කළේ මොකද? සම්මා දිට්ඨියේ ස්වභාවය. දුක්කමේව හි උපජ්ජ මන මේ උපදින්නේම දුකමයි නිරුද්ධවන්නේ දුකයි කියලා හිටන් සැකයක් විමතියක් නැති වෙන්න නොවන විදිහට අපි කච්චායන වච්චගොත්තු සූත්‍රෙත් අරගත්තා ඒ ඔක්කොගෙම අපි සාකච්ඡා කරලා අපි තේරුම් ගත්තා එහෙනම් සම්මා දිට්ඨිය හරියනවා සම්මා දිට්ඨිස්ස සම්මා සංකප්පෝ පහ සම්මා දිට්ඨිය හරියන එකනට නිවැරදි කල්පනේ නොමයි සම්මා සංකප්පස සම්මා වාචා පහ වචනයනෝමයි සම්මා වාචස්ස කම්මා සං කම්මන්තම් පහෝ වචනේ හරියනකොට ක්‍රියාව හරියනවාමයි ක්‍රියාව හරියනකොට මේ ආජීවය හරියනවා ආජීවය කියන එකෙන් අදහස් කරන්නේ ඔතන අර මේ ලාභ ප්‍රයෝජනයක් සලකගෙන වැරදි විදිහට කටයුතු නොකරනවා කියන එක අර කුහණා ලපනා නියමිත කාරණේ පිස්සකතා කියලා සින්තියෙන් එතකොට ඔය සීලය සකස් වෙන එක්කෙනාට දැන්
ක්‍රමානුකූලව සීලයට හේතුඵල සම්බන්ධතාවයේ ඔය තුනේ ඔය තුනේ ඔය පහේ පහක්නේ කතා කරන්නේ. දිට්ටි සංකප්ප වාචා කම්මන්ත ආජේ හේතුඵල වශයෙන් සම්බන්ධයක් පේනවා නේද? ඒවා පෙනෙන විදිහට මේක අපිට අපි තේරුම් අරගන්නකොට අපිට උත්සාහය වායාමය සතිය සිහිය සියදඬ ලේසි. දැන් ඔය සිහිය සතියේ යෙදෙන පමණට අපේ සිතට සිතට සිත සමාධියට විවෘතයි. සමාධියට සූසුයි. ඉතින් අපි මොකද කරන්න ඕන? බුද්ධානුස්සතිය වගේ මෙත්ත මෛත්‍රී චේතෝ විමුක්තිය වගේ අසුභානුස්සතිය වගේ භාවනා වැඩුවට කමක් නැහැ. ඒවා තුලින් අපේ සිතේ සමාධිය වෙන ආනාපාන සතිය. ඉතින් ඒව ටික ටික මේ අපි මේ කතා කරන්නේ දැන් මේ 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 වැඩසටහනට සම්බන්ධ වෙන අයට තම තමන් ඇසුරු කරන කල්යාණ මිත්‍ර සම්බන්ධතාවන් ඔස්සේ ඒ ගුණාංග වඩා වර්ධනය කරගන්න පුළුවන්. ඒ විදිහට ඒ ගුණාංග සකස් කරගන්න කොහොමද? සීලය සමාධිය ඔය ඔක්කොම හැබැයි සීලය සමාධිය දෙකම ලෝකියනේ. හැබැයි ලෝකුත්තර සමාධියකුත් තියෙනවා. ඒක එන්නේ විදර්ශනාවකුත් එක්කයි. ඉතින් විදර්ශනා විෂයපතේ තමයි අපි මේ තේරුම් කළේ. ඈ අපි තේරුම් ගන්න මහන්සි ගත්තේ විදර්ශනා භාවනාවකට උවමනා කරන පසුබිම කොයි විදිහෙන්ද අපි අවබෝධය සකස් කරගන්න ඕනේ කියන. දැන් එතකොට අපි පේන ඇහෙන ආග්‍රාණ දැනෙන රස දැනෙන ස්පර්ශ දැනෙන කල්පනා වෙන අවස්ථාවලදී අපිට පුළුවන් නම් මේ සිත මම හැදුවේ එකක් නෙමෙයි මේක හුදු සිත් මාත්‍රයක් විතරයි කියලා අපි සාමාන්‍යයෙන් හිතා ගන්නවා. දැන් අපි කියමු බස් එකේ යනවා කියලා. බස් එකේ යනකොට අපිට නොයෙද්දී පේනවා නොයෙද්දී ඇහෙනවා. ඉතින් ඕය ඇති නොයෙක් නොයෙක් කෙලස් හදා ගන්නද? ඉතින් එහෙම හදා ගන්නව වෙනුවට අපි පෙනෙනවා. එහෙම නැත්නම් හිතක්. අපි සරල දෙයකින් අපි පටන් ගන්නවා. මේ හෝඩියන් වගේ පෙනෙනවා. එහෙම නැත්නම් සිතක්. සිතක් තමයි. මොකද දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ ඈත තියෙන දේ දැක්ක කියලානේ. මෙතන පහළුණේ සිතක් කියලා දකින්නවා කියන එක මහා හරි වටින දෙයක් නේ. මොකද එතනනේ අපි ඔක්කොම සමුදේ වෙන්නේ. මේ සිතේ මොනවද කියලා ඊට පස්සේ බලන්න. මෙතන තියෙන විඥාන නාම රූපනේ. විඥාන නාම රූප වල මොකද තව තවත් මෙනෙහි කරන්නේ? තව ඒ කියන්නේ ඔයා මේ එක සැරේ කරනවා කියලා නෙමෙයි මම කියන්නේ. නැවත 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 එකම දේ කලක් කරලා ඊට පස්සේ තමයි විඥාන නාම රූප වශයෙන් බලන්නේ. විඥාන නාම රූප වශයෙන් බල බල ඉන්න එකේනම් තියෙන මේ දැන් ධර්මය හොඳට දන්නවා. ඒ පැත්තක එක් පැත්තකින් සමාධි සිත වැඩෙනවා. මෛත්‍රියේ සිත වැඩෙනවා. මෛත්‍රී චේතෝ විමුක්තියත් වැඩෙනවා. ඈ අසුභාවනාව වඩන නිසා රාග කැළඹෙන එකත් පැත්තටත් නේද සංසුන් වෙන්න. කාමච මොකද නීවරණ යටපත් වෙන්න බෑ. නීවරණ මැඩපැත්තෙමින් දැන් යන්නේ. දැන් මෙයා මොකද කරන්නේ? මෙනෙහි කරනවා. මොනවද මේ විඥාන නාම රූප කියලා කිව්වෙ? මෙතන තමයි ස්කන්ධ. අන්න ස්කන්ධ වශයෙන් මෙනෙහි කරන කාලයක්. මෙතන තියෙන්නේ හේතුඵල ක්‍රියාවලියක් නේද? මේක මං හැදුවා නෙමෙයි නේද කියන අවබෝධය හොඳට හදාගන්න. එහෙම හදාගෙන හදාගෙන ගිහිල්ලා ඔන්න පේනකොටම අනිත්‍යයි කියලා මෙනෙහි කරන්නත් පුළුවන්. ඇහෙනකොටම අනිත්‍යයි. ආග්‍රහණ දැනෙනකොටම අනිත්‍යයි. රස දැනෙනකොටම අනිත්‍යයි. ස්පර්ශ දැනෙනකොටම අනිත්‍යයි. කල්පනා වෙනකොටම අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම. මොකද මේව ටිකක් හුරු වෙනකොට සතිය වැඩෙනවා. වායාමයේ සතිය දෙක උදව්වට එනවා. ඔය බුදුහාඳුරන් වහන්සේ ඔය මහා අපි මහාචත්‍ය චත්තාරීසක සූත්‍රයේ මතක් කරලා මේ සාකච්ඡාව පටන් ගත්තා. එහි සඳහන් වෙනවා දිට්ඨියත් වායාමයත් සතියත් කියන මේ තුන ඉතිසි මේ තයෝ ධම්මා සම්මා දිට්ඨින් අනුපරිවත්තන්ති අනුපරිදාවති සම්මා සංකප්පං අනුපරිවත්තන්ති. මේ දිට්ඨි වායාම සති තුනම එකිනෙකට යැපෙමින් මේ සම්මා දිට්ඨියට උපනිශ්‍රය වෙනවා සම්මා සංකප්පයට උපනිශ්‍රය වෙනවා වාචනයට උපනිශ්‍රය වෙනවා. හරිම වටිනා සූත්‍රයක් මහා චත්තාරීසක සූත්‍රය. ප්‍රායෝගිකව වැඩෙන හැටි තේරුම් ගන්න. එතකොට ඔය කියන ආකාරයෙන් මේ කරුණ වැඩෙන පටන් ගන්නකොට සමාධි සිතත් වැඩෙනවා. විදර්ශනා ප්‍රඥාවත් වැඩෙනවා. කවදා නමුත් අර කිකිලියගේ බිජුවට බිඳගෙන වැටවුන් නියෙන් තුඩෙන් කටුව බිඳගෙන එළියට එන්නාසේ විදර්ශනා ප්‍රඥාව
උදා වෙනවා ඇත. සේකස්ස සික්ක මානස්ස උජුමග්ගානස ඍජු වූ මේ මාර්ගය ඇසුරු කරන ශේක පුද්ගලයාට ඈ කයස්මි පටමඥාන පළමු මේ කෙලස් කොටස් ක්ෂය වෙමි. තතෝ අඤ්ඤා අනන්තරා අවබෝධය අනතුරු උදා වෙනවා ඇත. රහත් භාවය ගැනයි ඔතන කිව්වේ. සෝතාපට්ටි ඵලයටත් එහෙමයි. සකෘදාගාමී ඵලයටත් එහෙමයි. අනාගාමී ඵලයටත් එහෙමයි. ඔන්න ඔය කාරණා ගැන කියනකොට අපි සෝතාපට්ටි ඵලය ගැන කොහොමද කතා කරන්නේ? ditta dhamma dutta dhamma ඇති. patta dhamma පැමිණි දහම් ඇති කෙනෙක්. විදිත දම්ම දන්නා වූ දහම් ඇති කෙනෙක්. පරියෝගාල දම්ම දහමට බැස්ස කෙනෙක්. හරිද? තින්න විචිකිච්චු සැක බැහැර කළ කෙනෙක්. විගත කතන්හද විමතින් ඉවර කරපු කෙනෙක්. වේසාරජ්ජප්පත්තු දැන් විදර්ශනාවෙහි සමත් කෙනෙක්. විසාරදේ අපරප්පච්චා සත්තු සාසනේ. මේ ශාස්ත්‍ර සාසනයෙහි අපරප්පච්චේ ඥානයකින් අනුන්ගෙන් ණයට නොගත් තමන්ටම පැහැදිලි වූ ඥානයකින් යුක්ත කෙරෙක. එතනයි දහම. සාදු සාදු සාදු. මං හිතන ස්වාමීන් වහන්සේ අද විශේෂ දවසක් මට මුලින්ම ඒක ප්‍රකාශ කරන්න පාසු වුණා. අප මේ මොහන්දුර වෙනිවිද ධම් සාකච්ඡාවේ අවසාන සාකච්ඡාව තමයි අද මේ පැවැත්වුවේ. කරු ස්වාමීන් වහන්සේ සෑම මොහොතකදීම උන්වහන්සේ පිළිබඳ හැඳින්වීමක් කරනවාට වැඩිය කැමැත්තක් දැක්වුවේ නැහැ. නමුත් ප්‍රේක්ෂකයන්ගේ දැනගැනීම පිණිස මම කැමැති ඔබ වහන්සේ අකමැති වූවත් ඔබ වහන්සේ කවුද කියා යම් හැඳින්වීමක් කරන්න. උන්වහන්සේ අප ලංකා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරේ කථිකාචාර්ය ස්වාමීන් වහන්සේ නමක්. බාහිර දැන් උන්වහන්සේ විශ්‍රාම සුවයෙන් ඉන්නේ. ඒ උන්වහන්සේගේ කොච්චර අල්පේචිත ජීවිතයකට උන්වහන්සේ නැඹුරු වුණාද කියනවා නම් මම හිතන්නේ උන්වහන්සේගේ ඒ විශ්‍රාමය දිවියට රජයෙන් උන්වහන්සේට ලැබෙන යුතු මුදල පවා ප්‍රතික්ෂේප කරමින් බොහොම අල්පේචිත සරල ජීවිතයක් ගත කරමින් උන්වහන්සේ ගත කරන මොහොතක මම හිතනවා මගේ පෞද්ගලික ඉල්ලීම මත මෙවැනි සාකච්ඡාමය මාලාවක් ඔබ වහන්සේ මම හිතන්නේ ප්‍රථම වතාවට මෙවැනි පැවැත්වුවා. මොකද උන්වහන්සේගේ දේශනා මාලාව තුළ ප්‍රේක්ෂකයන්ට පැහැදිලි එක කරුණක් පැහැදිලි විය යුතුයි. උන්වහන්සේ මෙතෙක් මම හිතනවා මුල් බුදු දහමේ අප බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මුල් බුදු දහමේ සූත්‍ර පිටකයෙන් ඔබට උන්වහන්සේ කිසිම දේශනාවක් අපිට හොවා දැක්වුවේ නැහැ. ඒ නිසා උන්වහන්සේ මුල් බුදු දහමට මූලිකත්වය දෙමින් සෑම මොහොතකදීම මෙම දේශනා මේ සාකච්ඡා වැඩසටහන තුළම උන්වහන්සේ සූත්‍රයන්ම අලලා අපිත් සමග කතා කරා. ඒක විශේෂයක් හැටියට මේ ප්‍රේක්ෂකයන්ට පෙනෙන්න ඕන. ඒ වගේම ගරු ස්වාමීන් වහන්සේ මාද ප්‍රේක්ෂකෙක් හැටියට සියලු මේ ධර්ම සොයන කෙනෙක් හැටියට අප විවිධ ශාස්ත්‍රයන්නේ අපේ ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම සාකච්ඡා කරනවා ගරු ස්වාමීන් වහන්සේ සලායතනයන් පිළිබඳ සියුම් කොටස් සඳහා උන්වහන්සේලා රැගෙන යනවා. සමහර ස්වාමීන් වහන්සේලා මේ ස්කන්ධයන්ගේ පිළිබඳ සියුම්ව කතා කරනවා. සමහර ස්වාමීන් වහන්සේලා ධාතුන් පිළිබඳ සියුම්ව කතා කරනවා. විවිධ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් රටක අති ගැඹුරු කොටස් කතා කරත් වහන්සේට සත්‍ය වශයෙන්ම පවසන්න මේ නාම රූප විග්‍රහය පිළිබඳ සාකච්ඡා වෙන ප්‍රමාණය අඩුයි. නමුත් ගරු ස්වාමීන් වහන්සේ අද දවස පුරාම අපිට උත්සාහ කරා අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරා පසුගිය මාස 4 පුරාම උන්වහන්සේ ගෙනහැරෙන දැක්වන්න උත්සාහ කරේම මේ නාම රූප පරිච්ඡේදයේ අවබෝධයෙන් තොරව මේ කියන ආකාරයට ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නත් බැරි බව, ආරෂ්ඨාංගික මාර්ගය අවබෝධ කරගන්න බැරි බව, සතර සතිපට්ඨානය අවබෝධ කරගන්න බැරි බව, ඒ වගේම විශේෂයෙන්ම බුදුවරෙක් ලෝට හෙළි කරන්නා වූ මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මයේදී මූලික කොටස ඇතුළත් වෙලා තියෙන්නේ මෙන්න මේ නාම රූප විග්‍රහය තුළ.
ඒක නිසා ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පාද නමස්කාර කරට මම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රඥා නාලිකාව තුලින් මෙවැනි ගැඹුරු ධර්ම කරුණු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධව. එසේනම් ප්‍රේක්ෂකෙනි මෙම දේශනා මාලාවේ අවසන් දේශනයේට විරාමයට අත්සිත සම්බවින් අවසමන අංශයෙන් මමද නිවේදකයෙකු හෝ වැඩසටහන් මෙහෙවන්නෙකු නොමේ. මට මේ මුන්වහන්සේගේ මේ ගැඹුරු ධර්ම කරුණු යම් සරලවට අවබෝධ වෙච්ච නිසා මුන්වහන්සේව පෙළඹාගෙන මේ වැඩසටහන මෙහෙවුවා මිස මා අතින් යම්කිසි මේ වැඩසටහන මෙහෙවීමේදී යම්කිසි අඩුවක් පාඩුවක් සිදු වුණා නම් ඒටත් මට සමා වෙන මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි. මේ උතුම් ධම්ම කරුණු පිළිබඳ අවබෝධයෙන් විශේෂයෙන්ම සූත්‍ර පිටකයම තුල රැඳෙමින් මේ ගවේෂණයකට යෙදෙන ලෙස සියලුම බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිමින් සියලු දෙනාටම තෙරුවන් සරණ පත්මින් අපගේ වැඩසටහන අපි නිමාවටපත් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ.